അവസ്ഥാവട്ടെ സംബന്ധിലായി ഉപ്പുൽക്ക് മതപ്പെരുന്ന് സുഹൃത വട്ടവിൽ സുഹൃത ഇവകിമ ഹേമക സേനനായക അപ്പേ സുഹൃത ഇവകിമ മാത്ര ദിസ്ത്രിക്ക് അത് പ്രവർത്തന സമുദ്രവീതി തോറാകാൻ അല്ലാതെ നിൽദാരി മണ്ഡല നിയോജനീകരണ സുനിൽ സേതർ സുഹൃത കവത അപ്പത്തേക്ക് ദീർഘകാല വെടക്രമിക്കുന്ന ജയന്തയ്യ ඇතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාගිනුත් සහභාගී වෙලා ඉන්න ඔවලු සියලු දෙනාගිනුත් අවසරයි. ඉතින් පළමු කොට මෙතන ඉන්න ඔබට ඉස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මෙතන ඉන්න බොහෝ පිරිසක් මීට පෙර අපිට සවන් නොදීපු පිරිසක්. පළමු වතාවට අපි මුණ ගැහෙන පිරිසක් විශාල පිරිසක් ඉන්නවා. හැබැයි අපිට සවන් නොදුන්නාට මම හිතනවා අපි ගැන වෙන අයගෙන් ගොඩක් දේවල් අහලා ඇති. එනිසා මම හිතනවා මෙතන ඉන්න පිරිසට යම් දේශපාලන ගැටලු අදහසක් ඇති ඒවත් අපි සැලකිල්ලට භාජනය කරන්න. අපි දේශපාලන ව්‍යාපාරයකට ගත්තොත් අපි අභියෝග ඒ කියන්නේ දේශපාලන සංවිධානය කිරීමද අපි අභියෝග දෙකක දැන් ඉන්නවා. එක තමයි පහළ ජීවත් වෙන දුප්පත් ජනතාව පිට මේ පණිවිඩය ගෙන යන්නේ කොහොමද? මොකද අපි සමාජ පරිවර්තනයන් පිළිබඳව විවස්ථාවේ සිදු වෙනස්කම් පිළිබඳව ලෝකයේ ඇතිවීති වෙන වෙනස්කම් වලට අනුරූපී වන පරිදි විදේශ ප්‍රතිපත්ති සකස් කරන්නේ කොහොමද කියන ගැටලුව කතා කරනකොට හැබැයි ගමේ ඉන්න යම් පිරිසක් යම් සමාජ කණ්ඩායමක් මුහුණ දෙනවා අදරයට කන්නේ කොහොමද දරුවට රස්සාවක් වෙලා දෙන්නේ කොහොමද ලෙඩ වෙලා ඉන්න දෙමෝපිය බලාගන්නේ කොහොමද නොතමී ඉන්න ගෙයක් හදාගන්නේ කොහොමද වගේ ප්‍රශ්න වලට පහළ ඉන්න ජන කණ්ඩායමක් මුහුණ දීලා තිබෙනවා එනිසා අපි අර මහා තාර්කික නේ දේශපාලන කරුණු වලට වඩා උන්ට ඉදිනදා ජීවිතේ පවත්වාගෙන යාමේ අභියෝගයට මුහුණ දෙමින් තිබෙනවා. එනිසා වුන් 5000කට සාරියකට තහඩු දෙහිකට මොනවා හරි ආහාර මල්ලකට තමගේ මුළු දේශපාලනෙම උකස් කිරීමේ අනතුරු අපි හමු වී තිබෙනවා. එනිසා මා හිතන අපිට වැඩසටහනක් අවශ්‍යයි. ඒ ග්‍රාමීය වශයෙන් දුප්පත්කම දඩබීමා කරගෙන මේ කරන දේශපාලන වෙනුවට එයට අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වූ දේශපාලන සාකච්ඡාවක් ඒගොල්ලෝ අතර ගෙනියන්න ඕන. ඒ එක පණිවිඩයක් එක ශේස්ත්‍රයක් අපට අත්‍යවශ්‍යයි. තව ශේස්ත්‍රයක් ඉන්නවා උඩම. ඒගොල්ලෝ අපිට මුණ ගැහෙන්නේ නෑ. ඒගොල්ලෝ එකතු වෙන ප්‍රිය සම්භාෂණවල අපි නෑ. ඒගොල්ලන්ගේ ඩිනර් ඩාන්ස් වල අපි ටච් වෙන්නේ නෑ. අපිට එහෙම ලින්ක් නෑ. නිසසතාව උඩ ඉතා නේද කුඩා වෙන්න පුළුවන්. නමුත් ප්‍රබල තන්ත්‍රයක් ඉන්නවා. ඒගොල්ලන්ට අපිව ෆීල් වෙන්නේ නේ. නිසා ඒගොල්ල තුල යම් මතයක් ගොඩනගනවා ආපුහම දීපල ගන්නවා. ගෙවල් දෙකක් තිබ්බොත් ගෙයක් ගන්නවා. ඉඩමක් තිබ්බොත් ඉඩමක් ගන්නවා. ධනෙ තිබ්බොත් ධනෙ ගන්නවා. මේ තියන අයට තරහයි. ධනෙ තියන අයත් එක්ක වෛරිකම් පෙළෙනවා. මේ වාගේ මතයන් ගොඩනගමින් තිබෙනවා. මම කියන්නේ තමන් වේස මහන්සියෙන් උපයාගත්තු දීපල කවුරු හරි ගන්නව පොල්ලකින් ගන්න. හරිද වෙන්නේ ඔකට නේද? පොල්ලකින් ගන්න. ඒතර ඒ සමාජ කවි එහෙම මතයක් නිර්මාණය කරමින් තිබෙනවා. මම හිතන මෙතන ඉන්න ප්‍රජාව යම් ප්‍රමාණයකට එම සමාජ කවි ආමන්ත්‍රණය කරන්න පුළුවන් කණ්ඩායම. අපි අර පහළ ගමේ කණ්ඩායම මම හිතන අපි දේශපාලන යාන්ත්‍රණය හරහා බේරාගත යුතුයි. අර උඩ ඉන්න ওই සමාජ කවයට යම් මතවාදයක් ගෙන යාමේදී ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා මා හිතනවා. ඒ පැත්ත අවධානය යොමු කරලා ඒ නිසා මම කරුණු කීපයක් ඉදිරිපත් කරා. පළමු කොටම අපි අද මේ අත්පත් වී තිබෙන ඉරණම ස්වභාවික ඉරණමක්ද අපි දීර්ඝ කාලයක් අනුගමනය කරලාද දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්ද මම දැන් අපි කවුරුත් දන්නෝ මේ ස්වභාවික ඉරණමක ප්‍රතිඵලයක් නෙවෙයි දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කරලාද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති ප්‍රතිඵලය මොකද්ද ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති අපි හිතන්නේ අපිට අහුවෙන අපිට දැනෙන එකට වඩා ඊට වඩා ගැඹුරක් තියෙනවා මේ අර්බුදය කියලා අපි හිතනවා 20 වන සියවස තමයි ලෝකේ විශාල පරිවර්තනයක් ගෙනපු සියවස ගිය සියවස අධිරාජ්‍යම් බවට පත් වුණු බොහෝ රටවල් තමන්ගේ සංවර්ධන මාවතට අවශ්‍ය වෙන පදනම එළුවේ 20 වන සියවස ඉන්දියාව අධිරාජ්‍යයක් නොවේ හැබැයි වර්තමාන සංවර්ධනයේ පදනම 20 වෙනි සියවස. චීනය මහා අධිරාජ්‍යයක් නොවේ. කියන්නේ රටවල් ආක්‍රමණය කරපු රාජ්‍යයක් නොවේ.
නමුත් ඔවුන්ගේ අද මේ සංවර්ධනීය මාවත 20 වෙනි සියවසේ දකුණු කොරියාව මැලේසියාව වියට්නාමය ආදී අපි ආසියානු කොටීන් කියන නේද මේ රටවල් සියල්ලගෙම සංවර්ධන පදනම ඇදුවේ 20 වෙනි සියවසේ අපි ගත්ත ප්‍රංශය රෝම් ඉතාලිය නේද ජර්මනිය පැත්තට ගියොත් ඒගොල්ලෝ මේ පදනම නිර්මාණය කර ඊට වඩා පැරණි සියවසේ හැබැයි මෑත කාලයේ සංවර්ධනයේ පිමු පැනපු රටවල් ගැන අපි කල්පනා කරනවා නම් ඒ පිම්මට අවශ්‍ය පදනම නිර්මාණය කරේ 20 වෙනි සියවස. අපි ආපහු හැරලා බැලුවොත් අපි 20 වෙනි සියවස අහිමි කරගත්තු ජාතිය. අපිට 20 වෙනි සියවස මිස් වෙලා තියෙනවා. ඇයි? 1947 ඉන්දියාව නිදහස ලබා ගන්නවා. 1948 අපි නිදහස ලබා ගන්නවා. ඒතොර ඉන්දියාව නිදහස ලබා ගන්නකොට ඒ නිදහස සමග බලයට පත් වුණු නේරුට තිබුණා දැක්ම තමන්ගේ රට කවර දිශාවකට ගෙන යන්නේ කියලා එහිටපු ජාතික ධනපති පන්තියට සැලස්මක් තිබුණා. අන්නේ ඉන්දියාවේ තමයි මන්මෝහන් සිං නගමැතිවරිය බවට පත් වෙන්නේ. ඒ ඉන්දියාවේ තමයි අබ්දුල් කලාම් ජනාධිපතිවරිය බවට පත් වෙන්නේ. ඒ ඉන්දියාවේ තමයි සම්මත කුලහීනෙයි සම්මත කාන්තාවක් අද ජනාධිපති ධුරිය හොබවන්නේ. ඒ කියන්නේ මොකද්ද? උන්ට සැලස්මක් තිබුණා බෙදිලා සුණු වෙසලා තිබුණු ජාතිය ඒකාබද්ධ කිරීම සඳහා සැලස්මක් තිබුණා. තාක්ෂණයෙන් ඉතාමත් පහළ අඩියක් තිබුණු රටක්. ඔවුන්ට සැලසුමක් තිබුණා ඉන්දියාව කොහොමද කාර්මිකකරණේ රාජ්‍ය බවට පරිවර්තනය කරන්න. නිෂ්පාදනයේ කවර දිශාවකට වර්ධනය කරන්න ඕන කියන දැක්මක් තිබුණා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ කලාපයට අද වාහන නිෂ්පාදනය කරන්න ඉන්දියාව. මේ කලාපයට අද ඖෂධ නිෂ්පාදනය කරන්න ඉන්දියාව. මේ කලාපයට අවශ්‍ය බීජ නිෂ්පාදනය කරන්න ඉන්දියාව. මේ කලාපයට අවශ්‍ය රෙදිපිලි නිෂ්පාදනය කරන්න ඉන්දියාව. මේ කලාපේ බොහෝ රටවල් වලට චිත්‍රපට සංගීත නිර්මාණ කරන්නත් ඉන්දියාව නිෂ්පාදනය කරනවා. ඒ සැලැස්මේ ප්‍රතිඵල තමයි අද උන් හඳට යන්නේ. ඒතරම් තාක්ෂණයෙන් විද්‍යාවෙන් නිෂ්පාදනයෙන් මහා කෙළපැමිණි රාජ්‍ය බවට පරිවර්තනය කරගන්න පදනම ඇදුවි 47 නිදහස ලබා ගන්නවට තිබුණු දැක්ම. ජපානයේ දෙවන ලෝක විද්‍යාවේ නියෝජනය කරේ සතුරු පාර්ශවයේ හිට්ලර් ඝාතනය වුණාටත් පස්සේ තමයි ජපාන හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දාන්නේ. මායතන මිනිස් ශිෂ්ටාචාරය සිද්ධ වෙච්ච දෙවැන්තම ඛේදවාචක ජපානයේ මුණ දෙනවා. නමුත් ඒ පරාජය තමයි ඔවුන් නැවත පිබිදීවීම සඳහා ශක්තිය නිර්මාණය කරන්නේ. වියට්නාමයේ ගත්තොත් අද විශාල රාජ්‍යයක් විශාල සංවර්ධනයක් කරා වේගෙන් ගමන් කරමින් තිබෙන්නේ ප්‍රංශ එක්සත් ජනපද හමුදාවන් පරාජයට පත් කළ ගන්නාලද ජාතික නැගිටීම. එනිසා මෑත කාලයේ සංවර්ධන වෙච්ච රටවල් දිහා බැලුවොත් ඔවුන්ට යම් ජාතික පිබිදීමක් තිබුණා. ඒ ජාතික පිබිදීමත් එක්ක තමන්ගේ ආර්ථික දේශපාලන දැක්ම නිර්මාණය කරා. අපිට 1948 නිදහස ලැබුණා. නිදහස ලැබෙනකොට අපේ ජාතික නායකින්ට අපේ රටේ කවර ආකාරයේ රටක් බවට ගෙන යන මාද කියන දෘෂ්ටිවාදය දැක්ම අනාගත සැලැස්මක් තිබුණේ නැහැ. එකක් අපිට ජාතියේ ඒකාග්‍රතාවය කිරීම සඳහා සැලැස්මක් තිබුණේ නැහැ. අපේ මුළු දේශපාලන ව්‍යාපෘතියම තිබුණේ අනේකාට එරෙහිව. අපේ ආණ්ඩුව ගොඩනැගීම තිබෙන්නේම දුබලයාට එරෙහිව ප්‍රබලයා විසින් ආණ්ඩුව ගොඩනැගීම. 2019 නම් මුස්ලිම් ජනයාට එරෙහිව 2005 නම් දෙමළ ජනයාට එරෙහිව 56 නම් දෙමළ ජනයාට එරෙහිව ඒ කියන්නේ මොකක්ද හැම වෙලාවම අපේ රටවල් ගොඩනැගුණේ පීඩාවට පත් වූ පාර්ශ්වයන්ට එරෙහිව මහා පාර්ශ්ව විසින් ආණ්ඩුව ගොඩනැගුවා. ඉන්ද පළමු කොටම අපිට ජාතියේ ඒකාග්‍රතාවය පිළිබඳ සැලැස්මක් තිබුණේ නැහැ. අද අපේ විනාශය මා හිතන ඒක එක ප්‍රතිඵලයක්. අපිට ආර්ථික දැක්මක් තිබුණා. අපි කවර දිශාවකට ආර්ථිකය ගෙනියන්නේ? අපි හැම වෙලාවම අපේ නායකයන් අතීත කාමීත්වයක අපි හිර කරන්න පටන් ගත්තා. අපේ නායකයන් හැම විටම මොකද කරේ? මේ ප්‍රෞඪ ඉතිහාසයේ නැවත නැවත පුනරුච්චාරණය කරමින් ඒක මත දේශපාලනය කරන්න පටන් ගත්තා. මහින්ද රාජපක්ෂ නිදුටු ගැමුණු ලෙස, චන්ද්‍රිකා එන්න විහාර මහදේවි ලෙස 2005 දී රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනා කරන්නේ පරාක්‍රමබාහු යුගය. එතන මොකද්ද මේ? මුළු චින්තන ධාරාව දැක්මම අපි අතීත කාමීත්වයක හිර කරන්න පටන් ගත්තා. එනිසා අපේ දේශපාලකයා තමන්ගේ සංස්කෘතිය ඇඳුම් පැළඳුම් පවා අතීත කාමීත්වයට හේතු කරා. එනිසා තමයි කපිටි සූට් එක දේශපාලකයාගේ ජාතික ඇඳුම් බවට පත් වුණේ. ලෝකේ මහා පිමිපන්න 20 වෙනි සියවසේ අපි අතීතයේ ශ්‍රී විභූතිය නැවත නැවත විරාජමාන කරමින් නැවත නැවත පුනරුච්චාරණය කරමින් අපි දේශපාලනය කරනවා. මා කියන්නේ ඒවා කිසිවක් අමතක කරන්න කෙනෙක් නෙවෙයි. ඒක අපේ ශිෂ්ටාචාරයේ පදනම. ඒ පදනම මත පිහිට අපි අනාගතයට සැලසුම් නිර්මාණය කරන්න ඕන තිබුණා. අපිට එහෙම සැලසුමක් තිබුණේ නැහැ. පැරණි, ගතානුගතික, ගෝත්‍රිකවාදී,
වැඩවසම්මාදී දේශපාලනකට අපේ රට තල්ලු කරා. අද මේ දේශපාලන ධාරාවේ පතුලින් ඒක තියෙනවා. ඒක තමයි අපේ රටේ එක ජනාධිපතිවරයයි එක කුලයක ඉන්නවෙන්න පත් වෙලා තිබෙනවා. ඒක තියෙනවා මේ පතුලේ. ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙනකොට ප්‍රේමදාසට තමයි ඉස්සරලම ඔය එච්.ඊ. කියන එක පටන් ගත්තේ. එච්.ඊ. කියන්නේ හෙස් එක්සලන්සි කියන එක පටන් ගත්තේ ප්‍රේමදාසට. මොකද ගාම් නිසානාගර සර් කියන්න බෑ. එච්.ඊ. කියන පටන් ගත්තා. ඩී.බී. විජේතුංගත් එච්.ඊ. කියන ගිල්ල තියෙනවා. එතන තියෙන්නේ කුලවාදී පිළිබඳ ප්‍රශ්න. සර් කියනවා වෙනුවට එච්.ඊ. කියන පටන් ගත්තා. කැබිනට් එකේ පොතක් කියවනවා. කැබිනට් සම්බන්ධෙන්නේ. මම කියන්නද. ඉතින් මේ ඉඳ අපිට මොකද උනේ? අර කුලවලින් ගෝත්‍රවලින් අපිට එළියට එන්න බැරුණා. තාමත් එහෙමයි. තාමත් අපි එතන හිර වෙලා තියෙනවා. ඒ නිසා අපේ දේශපාලන අධිකාරියේ අපේ සමාජයේ නූතනත්වයට ගෙන යනවා වෙනුවට මොකද වෙන්නේ? අපේ සමාජයේ යම් ගෝත්‍රික ගති ලක්ෂණ ඉර කරා. ඒ නිසා තමයි මුහුදු බෙල්ට් එකට ඒ කෙනෙක් නැති වුණොත් සාන් විජිලාල් තෝරගන්නේ. උන්ට කොහෙල බලන්න. ඇත්ත කතා. ඒ නිසා අපි අපේ සමාජය අපිට බැරි වුණා අතීත කාමිත්වයේ මුදව ගන්න අපි අසමත් වී තිබෙනවා. ඒයි දේශපාලන අධිකාරියේ මුළුමනින්ම අතීතයේ තියෙන නැස්තාවිස තමයි තමන්ගේ දේශපාලන කුළුණ ඉදි කරලා තිබෙන්නේ. ඒතර ඒක 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 දේශපාලන විතරක් නෙවෙයි ඒක ආර්ථිකයටත් බලපෑවා. ඒක දේශපාලන විතරක් පවතින්නේ නෑ. ලෝකේ විශාල වෙනස්කම් සිද්ධ වුණා. මාකට් එක කියන්නේ මොකක්ද? මාකට් එක කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා මාකට් එක තියෙනවා. ඒතර අතීතයේ තිබුණා මාකට් එකක් දැනුත් තියෙනවා මාකට් එක. මිනිස්සුන්ගේ අවශ්‍යතා ගොඩක් වෙනස් වෙන්නේ නෑ. මිනිස්සු දත් කෑවා, අදත් කන. මිනිස්සු දත් ගමන් ගියා, අදත් ගමන් යනවා. මිනිස්සු දත් ඇඳුම් පළඳුම් පාවිච්චි කරා, අදත් ඇඳුම් පළඳුම්. මිනිස්සුගේ අවශ්‍යතා ගොඩක් වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ මොකද්ද? මිනිස්සු අවශ්‍යතා සපුරා ගන්න ආකාරය වෙනස් වෙනවා. අන්නේ ආකාරයෙන් තමයි මාකට් එක හදන්නේ. උදාහරණයකට ගත්තොත් ඉස්සර අපි පණිවිඩය වුණ පරවියාගේ. ඒතර මාකට් එකක් තියෙන්නේ නැති පරවින්ද නිකන් පිටු. දැන් අපි සම්නිවේදනය කරගන්න දුරකථන ඇමතුම නේද? මොකද සෙලියුල ෆෝන් එක. ඒතර එදා අවශ්‍යතාවය තමයි එදා සම්නිවේදනය. එදත් අපිට සම්නිවේදන කාර්යයක් අවශ්‍ය තිබුණා මිනිස් සමාජයට. අද සම්නිවේදන කාර්යයක් තිබෙනවා. ඒතර එදා මාකට් එක පරවියා, අද මාකට් එක සෙලියුල ෆෝන් එක. රාජ්‍යයන් සමත් වෙන්න ඕන අලුත් අවශ්‍යතා සම්පූර්ණ කරන මාකට් එකට ප්‍රවිෂ්ඨ වෙන්න. ද සෙලියුල ෆෝන් එක කියන්නේ දශක නේද සියවස් ගණනක ඇත මාකට් එකක් නෙවෙයි අලුත් මාකට් එකක්. ඇතිතර රිසර්ච් කරන පර්යේෂණම් කරන විලඳපොළ ගැන තියෙන ඕනතරම් සංග්‍රහවල පළ වෙනවා. මේක තමයි අනාගත විලඳපොළ කියන්නේ. අන්න එතකොට ඒ විලඳපොළට අපි ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. ඒක ප්‍රවිෂ්ඨ වුණා දකුණු කොරියාව. ඒගොල්ලෝ කුඩා සංනිවේදන උපකරණ නේද කුඩා ෆෝන් එකකට පොඩි බට්ට ෆෝන් එක මාකට් එකට ආවා. අද ෆෝන් තාක්ෂණය නේද ස්මාර්ට් ෆෝන් දක්ව වර්ධනය වෙනකොට Samsung ෆෝන් එකකට දෙන්න ගිනු. මාකට් එක ටච් කරන්න ඕනේ විලා. අපි අතීතී රූපලාවන්‍ය මාකට් එකක් ඉස්සර රූපලාවන්‍ය කහ ගන්නවා සුදු අඳුම් ගන්නවා රත් අඳුම් ගන්න එක තමයි දා රූපලාවන්‍ය අද කොස්මෙටික් කියන කර්මාන්තය අද කොස්මෙටික් කර්මාන්ත උඩින් ඉන්නේ කවුද දකුණු කොරියාව මම එක ගැන විතරක් උදාහරණ කීපයක් කරලා යන්න දකුණු කොරියාව ඒ කොස්මෙටික් කර්මාන්තය බවට පත් වෙනකොට මොකද වෙන්නේ ඒ කර්මාන්තයෙන් අවශ්‍ය මාකට් එකට ඒ රට පෙළ ඒ රට අවශ්‍ය නිෂ්පාදනය සාරා ඒ මාකට් එකට එනවා අපි කහ විකුණන්න බලාගෙන ඉන්නවා කහවව මගේ හිතන්නේ මේ අපි ඉරවිච්ච තැන ඊළඟටත් අපි ගත්තොත් තව සංගීතය මාකට් එකක් සංගීතකේ මාකට් එක සංගීත විශාල මාකට් එක දැන් අපි ගායක ගායිකා මංගලන්ට අපහාස කරනවානේ කාටවත් අපේ ගායක ගාවන් ගොඩක් යනවා නේද පිටරට සින්දු කියන්නේ පිටරට සින්දු කියන ගොඩක් යන්නේ අපේ ඇයිට සින්දු කියන්නේ අපි කෝ එළියේ මාකට් එකට අපේ සංගීතය අරන් ගිහිල්ලා දිනවද නෑනේ හැබැයි දකුණු කොරියාව K-pop සංගීතය රැ එළියේ විශාල මාකට් එකක් අල්ලලා තියෙනවා ඒත් BTS සංගීතයක ඒගොල්ලෝ වෙනම නිර්මාණය කරලා තියෙනවා බලන්න මන්දක උන්ගේ ගීතයක් තියෙන YouTube එකට ගිහලා බැලුවොත් මිලියන 1800ක් නරඹලා තියෙනවා මේ ගීතේ. කොරියාවේ ජනගහනය ඉන්නේ මිලියන 50යි. හැබැයි BTS එක ගීතයක් නරඹලා තියෙනවා මිලියන 1800ක්. ඒ කියන්නේ ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? සංගීතය මාකට් එක ඇල්ලුවා. අපිට යන්න බැරුව. උන් චිත්‍රපටිය මාකට් එක ඇල්ලුවා. වෙනම චිත්‍රපටික. ඒ ලෝකෙ හිමයි. ලෝකයේ වෙළඳපොළ වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? ඒ ඇති වෙන වෙළඳපොළට අනුරූප වන පරිදි අපේ නිෂ්පාදන සහ සේවාවන් අපි අත්පත් කරගත යුතුයි. එහෙම අත්පත් කරගන්නේ නැත්නම් අපි ලෝකයේ ආර්ථිකයෙන් විතෙන් උණු රාජ්‍ය බවට පත් වෙනවා. අද අපි ලෝකයේ ආර්ථිකයෙන් විතෙන් වෙලා 1977 දී ලෝක වෙළඳාමෙන් දසම් පහක් අපිට අයිති තිබුණා. ලෝකයේ ඩොලර් 200ක වෙළඳාමක් සිද්ධ වුණා නම් අපි ඩොලර් එකක් ගලාගෙන ආවා. අද ලෝක වෙළඳාම අපේ පංගුව 0.0005යි. ඒ කියන්නේ ඩොලර් 2000ක වෙළඳාමක් වුණොත් අපිට එක ඩොලර් එකක් ගලාගෙන එනවා. 77 මාකට් එකේදී අපි හරි තේ රබර් පොල්
වෙන કૃතිම රබර් තිබුණ නැති කාලේ තේ වෙනුවට වෙන බීම් වර්ග හොයාගන්න නැති කාලේ තේ රබර් පොල් පොල් වලට පොල් වෙනුවට වෙන වෙන ආදේශක නිෂ්පාදන හොයාගන්න නැති කාලේ මාකට් එක තේ රබර් පොල් දැනුත් අපේ මාකට් එක තේ රබර් පොල් හැබැයි ලෝකේෂ් දැන් ඔබ ගිහිල්ලා බලු සුපර් මාකට් එක කොච්චර වෙනස් වෙලා තියෙනවද ඒ නිසා අන්නේ නව වෙනස්කමට අනුරූප වන පරිදි අවශ්‍ය වෙළඳ පොළ අපි අත්පත් කරගන්න අසමත් වුණා ඒ නිසා මොකද උනේ අපිට නව දිශාවකට අපේ රට පරිවර්තනය කරන්න බැරි වුණා අන්න ඒකත් එක්ක බද්ධ වෙච්ච සියල්ල බිඳ වැටෙන්න පටන් ගත්තා ඒකට ගැලපෙන නීතියක් තමයි තියෙන්නේ මහා ප්‍රභූ තන්ත්‍රය අර රජුරුව වගේ ප්‍රභූ තන්ත්‍රය උඩ සිටගෙන බලය අත්පත් කරගත්තට පසුව ඒ ප්‍රභූ තන්ත්‍රය කවදාවත් නීති විධාන ආධිපත්‍යය තහවුරු කරන්නේ නේ ඒ ප්‍රභූ තන්ත්‍රය අන්නේ වාර්ය මොකද වුණා නීතිය බිඳින්න වුණා ඒ ප්‍රභූ තන්ත්‍රය ආරක්ෂා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අපිට මේක නිදහස් මේක නිදහස් නේ මේ වෙනදපොළ නිදහස්ද නේ මේ වෙනදපොළ දින කුඩා කණ්ඩායමක් අතේ මේ වෙනද ඉතාමත් කුඩා කණ්ඩායමක් අතේ මේ මාකට් එක තියෙනවා ඔබට සතසර බඩු දාන්න පුළුවන්ද ඇමතිවරයා දන්නේ නැත්නම් ඔබට ආණ්ඩු ඉදමක් කරන් වගාවක් කරන්න පුළුවන් ඇමතිවරයා දන්නේ නැත්නම් ඒ නිසා මේ මාකට් එක නිදහස් නෑ මේ මාකට් එක කුඩා කණ්ඩායම අත්පත් කරගෙන තියෙනවා මේක නිදහස් වෙලා නෑ හැබැයි කුඩා කණ්ඩායමක් මාකට් එක අත්පත් කරගෙන ඉන්න නම් නීතිය බිඳින්න වෙනවා නීතිය සාධාරණත්වය හරහා මේ ආර්ථික කුඩා කණ්ඩායමක් අතර ගුණ කරගන්න බෑ ඒ නිසා අපි කරන්න ඕන මොකද්ද මේ ආර්ථික නිදහස්කරණ ඇති කරන්න ඕන තමන්ගේ හැකියාව දක්ෂතාවය මත හැම කෙනාටම තමන්ගේ ආර්ථිකයට ප්‍රවිෂ්ඨ වීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන්න ඕන කවුරු වර කෙනෙක් නිෂ්පාදනය කරලා සතොසර බඩු දාන්න පුළුවන් නම් එයාට දේශපාලන බැඳීමින් තොරව සතොසර බඩු දෙමීමේ අයිතිය තහවුරු කරන්න ඕන හැබැයි අද සතොසර බඩු දාන්න පුළුවන් ඇමතිවරන්ගේ ගෝලයන්ට විතරයි එමු නෙවෙයි ආර්ථික නිදහස්කරණේ ආර්ථික නිදහස්කරණයක් දෙන්න බෑ නීතියේ ආධිපත්‍ය තහවුරු කරලා නීතිය සාධාරණ වුණු ආර්ථික පැතිරෙන පටන් ගන්නවා එනිසා මොකද උනේ නීතිය විධානයේ ආධිපත්‍ය බිඳ වටන්න පටන් ගත්තා මේකට අනුරූපී ඊට අනුරූපී මොකද උනේ මුළු රාජ්‍ය සේම පුරවලා කඩා වැටෙන පටන් ගත්තා අපරාධ වලින් ගහන රාජ්‍ය බවට පත් වුණා ලෝක අපකීර්තිමත් රාජ්‍ය බවට පත් වුණා එනිසා අද අපි අවසන් ප්‍රතිඵලය අපි රටක් හැටියට පද්ධතියක් ලෙස වැටිලා තියෙන පද්ධතියක් එක තැනක් නෙවෙයි පද්ධතියම වැටිලා තියෙන දැන් බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික වගකීම් අපේ රටේ ජනාධිපතිවරේ. එයා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීම පිළිබඳව මූලික ආදර්ශ දෙන්නේ. හැබැයි මේ ඉන්න ජනාධිපති ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංගට ජනාධිපති දුරින් පස්සේ දඩයක් ගැහුවා බෝට් එස්එජ් එක ගැන නේ. ඔයගොල්ලෝ මතකයි. તો ජනාධිපති එයාගේ ජනාධිපති කාලේ ගත තීන්දුවක් හේතු කොටගෙන. ඊළඟ බලයට පත්තුණු මහින්ද රාජපක්ෂ මහත්මේ. දැන් පහුගියදා ශ්‍රේෂ්ඨ අධිකරණය මොකද උනේ? පහුගියදා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ආර්ථිකය කඩාවැට්ටීම වරදට වරදකරු බව උඩනවා ව්‍යවස්ථාවේ. විවස්ථාවෙන් ජනතාවට බැඳී තිබෙන කාර්ය නිසි පරිදි ඉටු නොකිරීමේ වගකීමට ඔහු වරද කරු වුණා. ඊළඟටත් මෛත්‍රීපාල සිරිසේන මහත්මිය. ඔහු නම් හැමදාම වරද කරු වෙනවා. ඒකක් ඔයගලන්ට මතකයි පාර්ලිමේන්තු විසුරුවරලා හත් විනිසුරුව හත් දෙනෙක්ගේ මඬුල්ල. ඔව් පාර්ලිමේන්තු විසුරුව හැරිම නීති විරෝධී කියලා විවස්ථා විරෝධී කියලා තීන්දුවක් දුන්නා. නැවත ඔහු පාස්තු නඩුවේදී ඔහුට පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කරන්න සමත් වුණා කියලා ඔහුගේ වගවීම ඉටු කරේ නැහැ කියලා තීන්දුවක් ලබා දුන්නා. මේ ඊයේ තීන්දුවක් ලබා දුන්නා. ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඔහුට නිවාසයක් ලබා ගැනීම සඳහා අනුමත කිරීම වැඩි කියලා ගේම් එලියට දානවා. ලැජ්ජ නැද්ද? ජනාධිපතිවරුන්ට ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවක් දෙන ගේම් එලියට ඵලයන් කියලා. ඇදලා දානවා. මොන රටද? ගෝඨාභය රාජපක්ෂට අරණඩුවෙන් වරද කරු බවට පත් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනුත් විවස්ථාවකට ඊයේ පොලිස් ප්‍රතිවරයා පත් කිරීම විවස්ථා විරෝධී. මොකද වෙන්නේ? එතකොට මේක මුළු පද්ධතියම කඩා වැටුනහම නායකයාගේ සිට පහළ දක්වාම විවස්ථාව බිඳ කඩන්න සිද්ධ වී තිබෙනවා. ඒ නිසා මම කියන්නේ දැන් අපේ රටේ තියෙන්නේ අර එන පද්ධතියක් ලෙස කඩාවැටලා තියෙනවා. මේ කුඩා කුඩා ප්‍රතිසංස්කරවලින් මේක ඉදිරියට ගන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය වී තිබෙන මොකද්ද? පද්ධතියේම පරිවර්තනයක් අවශ්‍යයි. හුදු අධ්‍යාපනය විතරක් වෙනසද? හුදු සෞඛ්‍ය විතරක් වෙනසද? හොඳ හුදු අපරාධ මැඩ පැවැත්වීම පිළිබඳ විසරක් වෙනසද? හුදු නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කිරීම පිළිබඳ වෙනසද? නෑ. සමස්ත පරිවර්තනයක් අද අපිට අවශ්‍යයි. උත්තරය අපි හැමෝම දිනන. පද්ධතියක් ලෙස සමාජ කඩාවැටිය අවසන්. මෙතනින් කාට හරි නැගිටලා කියන්න පුළුවන් සහෝදරයා මෙන්න මේ ශේස්ත්‍රය පිළිබඳ අපිට බලාපොරොත්තුවක් තියෙනවා මේ ශේස්ත්‍රය පිළිබඳ සුභවාදී අනාගතයක් අපිට තියෙනවා ඒ ශේස්ත්‍රය ජයග්‍රහණයක් ගන්න පුළුවන්ද මොකක් කර කියන්න පුළුවන් කියන්න බෑ පද්ධතියක් වැටලා තියෙනවා ඒ නිසා මේක නැවත අපි පද්ධතිය ලෙස වෙනස් කරන්න ඕනේ පළමු කොටම අපේ රට මේ ගිලී තිබෙන අතීතකාමී නස්තාවේශ හිර වෙලා තියෙන දෘෂ්ටිවාදීන් ආකල්ප මතවාදීන් මේ සමාජය නිදහස් කරගන්න තෝ අපි ඉස්සරහට යන්න බෑ ඒක දේශපාලනයෙන් අපිට අපිට සාහිත්‍ය දරයන්ට කලාකරුවන්ට විශාල වැඩ කොටසක් අදලා තිනවා නව දෘෂ්ටිවාදයකට අපේ රට ගේන්න ඕන එක දෙක අපේ රට නිෂ්පා යම් කාර්මිකකරණ සහිත
නිෂ්පාදනය සහිත ආර්ථිකයකට අපේ රට පරිවර්තනය කළ යුතුමයි. මෙතනින් ආ යන්න බැරිද? හැබැයි මාකට් එක බෙදාගෙන ඉවරයි. අපිට ෆෝන් හදලා මාකට් එකට යන්න පුළුවන් යන්න බෑ. කාර් හදලා Volkswagen මාකට් එකට යන්න බෑ. බෙදන් ඉවරයි. මාකට් එක කියන්නේ තවදුරටත් හුදකලාව පවතින මාකට් එක කියන්නේ අද බ්‍රෑන්ඩ් නේම්. දෙවන්ත සන්නාම එක්ක ලෝකෙ වෙළඳපොළ අපපත් කරන් දෙන නේද? මම දන්නවා දැන් මොකද්ද Apple ෆෝන් එකක් එලියට එනවා කියනකොට. ඒ එලියට එනවා කියන එක ප්‍රවෘත්තියක් බවට පත් වෙයි මාකට් එකක් නිර්මාණය වෙනවා. තමන්ගේ ෆෝන් එකේ තමන්ට ඒ වෙලාවේ තියෙන ඔක්කොම අවශ්‍යතා තියෙනවා. කතාත් කරනවා, ෆොටෝත් ගන්නවා, හිනත් වෙනවා. නේද? ඔක්කොම තියෙනවා. හැබැයි අලුත් එකක් එනවා කියනකොට මාකට් එක ඒ තරම් ප්‍රබලයි. ඒ ප්‍රබල මාකට් එක කොහොමද අපි සෙල්ලම් කරන්න, ප්ලේ කරන්න කොහොමද කියන ප්‍රශ්නේ අපි යමු තියෙනවා. ඒ නිසා අපි කැමති උනත් අකමැති උනත් සමහර මාකට් එකට ප්‍රවිෂ්ට වෙන්න වෙන්නේ සමහර ලෝක සමාගම් වලට අපේ රට ආරාධනා කරලා. මම හිතනවා IT මාකට් එක අපි ඉස්සරහට යන්න ඕන ඉන්දියා ත්‍රූ. ඒක ඇත්ත කතාව. IT මාකට් එක ඉන්දියාවේ ඩොලර් බිලියන 150යි. IT මාකට් එක ඩොලර් බිලියන 150යි. අපේ IT මාකට් එක ඩොලර් බිලියන 1.3යි. අඩුම තරමේ අපිට ඩොලර් බිලියන 10ක 15ක මාකට් එකකට යන්න පුළුවන්. හැබැයි අපිට යන්න බෑ. මොකද ඒක මාකට් එක බෙදාගෙන ඉවරයි. ඉතින් අපි මොකද කරන්න ඕන? ඒ අදාළ සමාගම් අතර ත්‍රූ අපි යන්න සරසමක් හදන්න ඕන. එහෙනම් අපි මුණ දෙන ප්‍රශ්නේ අපේ කුඩා මාකට් එකක් 138යි. මේ මිලියන 22ක් ජනගහන හිටියට දවසකට මාකට් එකට එන්නේ 138යි. බඩු ගන්න, බඩු විකුණන්න, කොච්චර බියුටි සැලුම් තිබුණත්, හાર્ඩ්වෙයාර් තිබුණත්, හෝටල් තිබුණත් දවසට පාරිභෝගිකයෝ ඉන්නේ 138යි. ඉන්දියාවේ මිලියන 400යි මාකට් එක. ඉන්දියා මැදපන්ති විතරක් ඉන්න මිලියන 400ක මැදපන්තියක් ඉන්නවද? ඉතින් අපි කොහොමද මෙතන අපි මේක සංතරණය වෙන්නේ කොහොමද? ඒ නිසා අපි හිතනවා අපි ලෝකෙට ප්‍රවිෂ්ඨ වීමට නම් නව ආකෘතියෙන් ගැන අපි කල්පනා කරන්න වෙනවා. ඒක අත්තරල අපිට යන්න බෑ. අපි මොනවා කිව්වත් එතෙන්ට මේක විශ්ලේෂ කරන්න. ඊළඟ ප්‍රධාන ප්‍රශ්න අපි මුහුණ දෙන බලශක්තිය පිළිබඳ ප්‍රශ්නය. අපේ කොස්ට් එක වැඩි. දැන් ඔබ දන්නවා මේ ළඟදී ගුජරාත් ප්‍රාන්තය ගත්තොත් ගුජරාත් ප්‍රාන්තයේ විදුලිය සාමාන්‍යයෙන් තියෙන්නේ 3/1ක් මධ්‍යම ආණ්ඩුවේ, 3/1ක් පළාත් ආණ්ඩුවේ, 3/1ක් පෞද්ගලික නිෂ්පාදනය කරන. ආසන වශයෙන් 45% ඉඳලා 3/1ක් මධ්‍යම ආණ්ඩුවේ කොටසක් තියෙනවා, පළාත් ආණ්ඩුවේ කොටසක් තියෙනවා, පෞද්ගලික කන්ස් කොටස. හැබැයි ජනනය බෙදහැරීම කරන්න ගවර්න්මන්ට් එක විතරයි. ඉත විදුලිය නිෂ්පාදනයේ පෞද්ගලික අංශය කැඳවා ගැනීම ගැන අපි සැලකිල්ලක් කරන්න ලෑස්ති. හැබැයි බෙදහැරීම රජය අතේ තබා ගත යුතුයි. හැබැයි පෞද්ගලික අංශය කැඳවලා තියෙන කොහොමද? අපි ගියා අපි ගුජරාට් වලදී අපි එක ඒ විදුලිය පිළිබඳ එක ඉංජිනේරු මාත්‍යක් හම්බුණා. ඉත මේ කිව්වා ගිය සතියේ අපි හම්බුණාට හම්බුණ සතියේ කලින් සතියේ ඒගොල්ලෝ මෙගාවොට් 700ක පවර් ප්ලාන්ට් එක බිට් කරලා දුන්නා කිව්වා ඩොලර් 73.4යි. ඩොලර් 73.5යි ආසන වශයෙන්. අපි ටෙන්ඩර් කැඳවන්න නැතුව අදානිට දෙනවා ඩොලර් 77.5යි. අදානිට ඉන්දියාවේවත් ටෙන්ඩර් කැඳවන්න නැතුව ගන්න බෑ. අදානි ඉන්දියාවෙත් යනවා ටෙන්ඩර් පොසිඩි. අපේ ටෙන්ඩර් පොසිඩි නේ. අප මොකද කරන්නේ? නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හඳුනා ගන්න නැතුව ව්‍යාපෘතියයි සල්ලි ප්‍රොජෙක්ට් එකයි එක කම්පැනියක් අරගෙන එනවා ඒගොල්ලන්ට දෙනවා. ඔව් මේක සම්පූර්ණ අපි වෙනස් කරනවා මත තියලා. අපි ඉස්සලා හදන්න ඕන අපිට ජාතික ආර්ථික සලස්මක් හදන්න. මොකද බල ශක්තිය මේ කොස්ට් එක වැඩිම එක අඩු කරන්න පුළුවන්. ඔබට සාතිකද? අඩුම තරමේ 140කින් ඉතා කෙටි කාලයක් ඇතුළත මේ විදුලි බිල අඩු කරන්න පුළුවන්. මම අද කියන්නේ 140කින් මේ විදුලි බිල අඩු කළ හැකි. දැන් තියෙන ගණනේ කිරින් බැලුවා 133කින් පුළුවන්. අලුත් සංවර සලසුම් නැතුව. ඉතින් මේ අපරාධ ගෙවීමක් අපි කරනවා. ඉතින් ඒ බල ශක්තියේ කොස්ට් එක අපි අඩු කරගන්නේ නැතුව අපිට වර්ල් මාකට් එකට යන්න බෑ. අපේ නිෂ්පාදන පිරවිතා ඉහළයි. ලගේ බැංකු පොලි අනුපාතික ඉහළ යාම නන්දලාල් සලසුම් කළ බැංකු පොලි අනුපාතයේ 30 32ට ගෙනිච්ච ඉතා පොඩි ඕහෙඩ් එකක් තියාගෙන තැම්පත් කරනවා පොලියට දෙනවා ඉතා කුඩා පොලි අනුපාතයක් මේ වෙනස 2ක 3ක වෙනසින් මේ කරන්න බැරිද තැම්පතු 107කින් 7ට අරගෙන 22කට පොලිය දෙන එක කොහෙද අනුමත කරන්න පුළුවන් 15ක විතර ඕහෙඩ් එකක් තියෙනවා වැඩි මේක 2කට 3ට මම කියන්නේ ලොකු බැංකු ලොකු කාර්යාල ඔක්කොම තියා යන්න කියන නව සංවර්ධන බැංකුවක් අපේ රටේ ආරම්භ කරනවා. නව සංවර්ධන බැංකුවක් අවශ්‍ය ලෝකේ සිංගප්පූරුව තමන්ගේ ආර්ථික ගමන සඳහා සිංගප්පූරු ඩෙවලොප්මන්ට් බැංක හැදුවා. චයිනා කුෂ්කර්මයට වෙනම සංවර්ධන බැංකුවක් තියෙනවා. කුෂ්කර්ම දීවර ශේත්‍රය ඒගොල්ලකට තමයි කුෂ්කර්ම සලකන්නේ දීවර. කුෂ්කර්ම වෙනම සංවර්ධන බැංකුවක් තියෙනවා. ඉතාමත් අඩු පොලියකට ඔබ හිතන්න 15ට 20ට පොලියට අරගෙන මොන ව්‍යාපාරයේද ලාභ ලබන්න පුළුවන්? 20ක 30ක මාජින් එකක් මොකකවත් නැ කුඩු වික්කක් දැන් කොයි සියරිතේක මාජින් එකක් තියාගන්න පුළුවන්? සියරිතේක බැංකු පොලිය අනුපාතය මේ කරන්න බෑ. ඒ නිසා අඩු සංවර්ධන බැංකුවක් අපිට ඕන. මෙතන දිරි දින්න. අඩු සංවර්ධන නේද සංවර්ධන බැංකුවක් ඕන. අඩු ඕහෙඩ් එකකින්. විශාල කාර්ය මණ්ඩල ඇති. නේද තාක්ෂණයේ කබද්ද කරලාද කුඩා කම්පියුටර් දෙකක් තියාගෙන කාර්ය කුඩා කාර්යාලයක් තියාගෙන සාමාන්‍ය ගමේ කිනාට ඉත අඩු සානදායක පොලියකට ණයක් දෙන ව්‍යාපෘතියක් ඕනේ නැද්ද?
එවනත මේ දෙවන්ත බැංකු නේද මම බැංකුවට අපහාස කරනව නෙවෙයි නමුත් විශාලයි උන්ගේ උන්ගේ මේ මේ කොස්ට් එක වැඩි නේද අපිව අඩු කරන සංවර්ධන බැංකුවක් ගැන සල්සුම් කරනවා ඊළඟ ඒකත් එක මත පදනම් අපේ ආර්ථිකයේ අනිත් තැන් ටික බලන්න ඕන මොනවද අපිට තියෙන විභවතාවයන් අපේ ඔළුවේ තිබ්බට මත ආර්ථික ඉස්සරහට යන්න බෑ අපේ විභවතාවයන් අපිට මොනවද තියෙන හැකියාව අපි හිතනවා ඉතාමත් වැදගත්ම බිස්නස් එක තමයි අපේ රටේ ලොකේෂන් බිස්නස් එක අපේ රටේ පිහිටීම වැදගත් මේ පිහිටීම මත ආර්ථිකයක් හදන්න පුළුවන් කොළඹ වරාය අදත් ලෝකේ වරාය වල අතර 25 ඒ 25 අතර චීන වරාල් 8ක් විතර තියෙනවා නිකම් බැලුවොත් ලෝකේ රටවල් එක බැලුවොත් අපි 13 14 වගේ ඉන්න වරාය හැබැයි කුඩා රටක් ඩොලර් බිලියන 22ක බඩු ගේනවා 12ක බඩු යවනවා ඩොලර් බිලියන 36 මාකට් එක ගේන්න යවන්නේ ඉන්දියාවේ ඉන්දියාවේ ලොකුම වරාය ජවහර්ලාල් නේරු වරාය ඒක වරාය වල අතර 33 ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ඩොලර් ට්‍රිලියන ට්‍රිලියන එක බිලියන 3800යි අපේ ආර්ථිකයේ ඩොලර් බිලියන 75යි ඉන්දියාව ආර්ථිකයේ ඩොලර් බිලියන 3800යි හැබැයි උන්ගේ වරාය 33 අපේ වරාය 25 එයි ඒකට ගැඹුරු නැව් වලට ගේන්න බෑ වැලි ගහනවා ඒ නිසා ඒගොල්ලන් මොකද වෙලා තියෙන්නේ ප්‍රතිඅපනයන මධ්‍යස්ථාන බවට කොළඹ වරාය පාවිච්චි කරන්නේ ඒ නිසා කොළඹ වරාය මේ වරාය මත පිහිටීමේ ආර්ථිකයකට පියන්න ඕන විශේෂයෙන්ම ත්‍රිකුණමල වරාය අපි ඉතාමත් සංවර සැලසුමකට යන්න ඕන ඒ වගේම වරාය ආශ්‍රිත සේවාවන් සපයන මධ්‍යස්ථානේ බල ලංකාව පත් වෙන හොඳම මැරයින් සර්විස් එක කරන ලංකාව මැරයින් ඉන්ඩස්ට්‍රි එක අපි බැලුවා ඉස්සර මැරයින් ඉන්ඩස්ට්‍රි එකේ හිටියේ ෆ්‍රන්ස් කාරයෝ ඇමරිකන් කාරයෝ එංගලන්ත සුද්ධෝ තමයි ඔය නැ මොකද නැව් වල කැප්ටන් ලාරේ මේ හිටියේ දැන් මැරයින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ පිලිපීන යුක්‍රේන් රසියා අපිට තරඟ කරන්න පුළුවන් ශ්‍රම මාකට් එකක් එතන තියෙන දෙයක් යුක්‍රේන් රසියා අපිට සමාන ඒක පුද්ගල ආදායම තියෙන රටවල් හැබැයි ෆ්‍රන්ස් කාරයෝ තේ ඉංග්‍රීසි කාරයෝ තේ මරයින් ඉන්ඩස්ට්‍රි එක දිනුවොත් අපිට යන්න අමාරුයි. දැන් අපිට තරඟ කරන්න පුළුවන්. මරයින් ඉන්ඩස්ට්‍රි එකෙන් අපි 104ක මාකට් එකක් අල්ලගත්තොත් අපිට ඩොලර් බිලියන 8ක ආර්ථිකයක් තියෙනවා. ඒ ට්‍රේනින් කොලෙජ් පටන් ගන්න ඕන. සමහර නැව් වලට ශ්‍රී ලංකා කොඩිය දාගෙන යන්න අවසර දෙන්න ඕන. අපි රට ලියාපදිංචි කරන්න ඕන නැව්. දැන් පැනමා වලදී ලියාපදිංචි කරන්න. නැව් නෑනේ පැනමාවට. හැබැයි ගොඩක් නැව් පැනමා වලදී අපි ලියාපදිංචි කරමු. අපි කෝට් එකක් දෙන්න කිව්වොත් 120ක් ක්‍රූ එකෙන් අපිට අවශ්‍යයි. නැව් ලියාපදිංචි කරන්න. එනිසා අපි මරයින් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක යනවා. ඊළඟ නැව්වලට තාම සේවා සපයන මධ්‍යස්ථාන බවට ලංකාව පත් කරන්න. නැවක් ගිලුනොත් එන්ජින් එක ප්‍රශ්නයක් આવොත් ගිනි ගත්තොත් බේර ගන්න කණ්ඩායම අපි ඉන්නුන. මො නැව් 36 දාක් යන අවුරුද්දකට අපි මුහුද ගාවි. නැව් 36 දාක් ගමන් කරනවා. එඳා හොඳම සර්විස් සෙන්ටර් එක බවට ලංකාව පත් කරන්න ඕන. අන්න එතන තියෙන අපිට සේවා සහ නිෂ්පාදන ආර්ථිකක අපිට එතන තියෙනවා. ඒකට අපි යම් සැලසුම් කිහිපයක් හදලා තියෙනවා. මේව කරන්න ආණ්ඩුවේද නෑ. ඒව කරන්න ඕන මොකද්ද? ඒ සඳහා අවශ්‍ය වෙන පෞද්ගලික දිරිදීම්, පෞද්ගලික අංශ කැඳවීම් ආයෝජන කැඳවීමට අපි ප්‍රයත්න දරන්න ඕනේ තින්න. ඒක රජයේ තමයි තියෙන ආර්ථික ඉලක්ක සකස් කරන්න. ඒ සම්පූර්ණ කරගැනීම සඳහා අපි පෞද්ගලික අංශ දායකත්ව ලබාගත යුතුමයි. ආයෝජනගේ දායකත්ව ලබාගත යුතු. වහන්න. සලස්මකට අපි හිතන සලස්මකට. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි සංචාර කර්මාන්තය. සාමාන්‍යයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මැලේසියාවට එනවා මිලියන 26ක්, තායිලන්තයට එනවා මිලියන 42ක්, ලංකාවට 2018 වැඩිම ආවේ මිලියන 2.3යි. අපිට ලක්ෂ 23ක් වෙනකොට තායිලන්තයට ලක්ෂ 400යි. අපි ලක්ෂ 23ක් කරනවා මැලේසියාවට ලක්ෂ 260යි මං කියන්නේ අපිට ලක්ෂ 100කට ඒක ලක්ෂ 200 ගණන් වලට පිට යන්න බෑ යන්න ඕනෙත් නෑ අපිට ඒකට අවශ්‍ය නෑ යටතල පාසුකම් නෑ වතුර නෑ නේද ඒකට අවශ්‍ය නෑ පාසුකම් ටික අපිට දෙන්න බෑ හැබැයි සංචාර කර්මාන්තය අඩුම තරමේ අපි මිලියන 4ක ඉලක්කයක් ඉතින් ඉක්මනින් සම්පූර්ණ කරන්න පුළුවන් හැබැයි අපේ සංචාර කර්මාන්තයේ තියෙන අද කොතනද හෝටල් කර්මාන්තයක් මිසක් අපේ රටේ සංචාර කර්මාන්තයක් නෙවෙයි අපේ තියෙන හෝටල් ඉන්ඩස්ට්‍රි එකක් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකක් නෙවෙයි සංචාරකයට මොනවද තියෙන ක්‍රියාකාරකම් හෝටලේ ඉඳලා වැල් ඉඳලා යන්නේ ආයාවත් උත්තරයි මම දැන් වார்த்தාවත් එනවා ඒක හරියටම හොයලා බැලුවේ නේ ලංකාවට නැවත වතාවක් එන්නේ ආපු සංචාරකයන්ගෙන් 3යි කියලා මට වැරදි නම් මම ඉල්ලාස් කරා නමුත් මට ඒක හොයලා බලන්න ඕන ඒක දත්තයක් කෙනෙක් කිව්වා ඒක මම හොයුවේ නෑ ඒ කියන්නේ නැවත වතාවකින් 3යි කියලා එයි ආපු කෙනෙකුට නැවත ක්‍රියාකාරකම් නෑ හැබැයි බැංකොක් වලට එහෙම වෙන්නේ නෑ සිංගප්පූරුවට එහෙම වෙන්නේ නෑ මොකද්ද වෙන්නේ සංචාරයකට ක්‍රියාකාරකම් තියෙන නිසා අපේ තියෙන හෝටල් කර්මාන්තයක් මිසක් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකක් නෙවෙයි. හරි සංචාර කර්මාන්තයක් නේ අපි සංචාර කර්මාන්තය බවට පරිවර්තනය කරන්න ඕනේ. දැන් අපි ඒකේ අපේ තියෙන ස්වභාවික සම්පත් මත ජෛව විවිධත්වය මත නේද? අපි දැකුල් සහ නැගිනේ වෙරළ තීරය මත මේම තියෙන අපිට සංචාර කර්මාන්තේ ක්‍රියාකාරකම් අපි ගේන්න ඕනකම තියෙනවා. ඒතර අපේ පිහිටීම සංචාර කර්මාන්තයේ ඊළඟ අපේ මානව සම්පත්. මේක තමයි වැදගත්ම. අපිට විශාල ජනගහනත්වයක් තියෙනවා. අපි චීනයට වඩා අපේ ජනගහනත්වය වැඩි. චීනයේ වර්ග කිලෝමීටර ජීවත් වෙන 227යි. අපේ 343යි. ඕස්ට්‍රේලියාවේ 3යි. කැනඩාවේ 11යි. වර්ග කිලෝමීටර ජනගහනය අපේ 343යි. අපිට වඩා බංග්ලාදේශ වැඩි. නමුත් අපි යම් ජනගහනත්වයක් තිබෙනවා. ඉතින් අපිට විශාල සම්පත බවට පත් වෙන මේ මානව සම්පත. ඉතින් මේ මානව සම්පත දිනු කිරීම අපේ ආර්ථික ඊළඟ සරස බවට පත් කරනවා.
මානව සම්පත් දියුණු කරන්න නම් අධ්‍යාපනය සෞඛ්‍ය ක්‍රීඩාව ප්‍රමුඛතම කාර්ය බවට පත් කරන්න ඉතින් අධ්‍යාපන විශාල පරිවර්තනයක් අවශ්‍යයි අපේ මේ අධ්‍යාපන ගැන තියෙන චින්තනයේ අධ්‍යාපන ගැන දෙමෝපියක තියෙන ආකල්ප සම්පූර්ණ වැරදි අපේ අධ්‍යාපන තියෙන එක රේකීය පාරක පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා පහේ විභාග කරනවා ඕ ලෙවල් කරනවා ඒ ලෙවල් මැක් සයන්ස් කරනවා එක්ක දොස්තර කරනවා එක්ක ඉංජිනේරුව කරනවා ඔබෙන් ඇහුවොත් ඔබගේ දරුවාගේ බලාපොරොත්තු මොකක්ද පළවෙනි පන්තියට ඇතුළු කිරීම ශිෂ්‍යත් විභාග කිරීම සාමාන්‍ය පෙළ විභාග ලියන එක ඒ නමයක් ගන්න එක සයන්ස් කරන එක මැක්ස් කරන එක දොස්තර කරන එක ඉංජිනේරුව කරන එක 3,20,000 පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා මෙඩිකල් ෆැකල්ටි එක ගන්න 1,800 දැන් අපි මුළුමනින්ම 3,20,000ම පොළඹන කොතෙන්ද අර වැරදි අධ්‍යාපන විශාල පැතුරුණු පාරවල් ගොඩක් තියෙනවා අපේ අධ්‍යාපන මේ එක රේකීය පාරක අපේ දරුවෝ තල්ලු කරනවා ඒනට අධ්‍යාපන පැතුරුණු ශාස්ත්‍ර ගණනාවක් තියෙනවා දැන් අර අර දියණියක් කිව්වේ එයා කැමති ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඉතින් අපි කොහෙද අධ්‍යාපන එහෙම ප්‍රවිෂ්ඨ තියෙන්නේ අර මාවතේම ගිහිල්ලා 50 දිනක් ගණන් මොරටු විශ්වවිද්‍යාලෙට හැබැයි මාවතරකම තමයි හැබැයි අටේ පන්තියෙන් පස්සේ නැද්ද එයාට ෆැෂන් ඩිසයිනර් පාර අපේ ඉලෙක්ට්‍රිෂියන්ගේ පාර මොකද අපේ ඉලෙක්ට්‍රිෂියන්ගේ පාර ලොකු බාස්ට අත්වඩ අත්උදව් කිරීම ලොකු බාස් ගාව ගිහිල්ලා වයර් රල්ලලා එයා බාස් වෙනවා මොකද තියෙන පාර හැබැයි ලෝකෙහිම නේ ඒක වෘත්තියක් ලෝකෙ දැන් ලෝකෙ කො මොකක් හරි ප්‍රශ්නයක් ආව එයා ක්‍රූ ක්ලබ් එක අරගෙන ඉනිම ගත්තාගෙන ඔක්කොම ඇවිල්ලා වැඩේ මොකද්ද කියලා අහලා වැඩේ කරලා බිලකුත් දීලා බදුත් ගෙවලා යන්නේ අපේ බරුවේ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් ආව ප්‍රශ්නේ කොතනද කියලා අහනවා ප්‍රශ්නේ කියන ඊළඟට ඉනිමගක් නැද්ද කියලා ඊට සිනමගක් වුණා අල්ලපු ගෙදර ගිහින් ඊළඟට ඉනිමග අල්ල ගන්න කෙනෙක් නැද්ද කියලා එයා කිසිවක් වෘත්ති මේ මට්ටමට ගෙනල්ලා නැහැ එනිසේම අවශ්‍යශ රැකියා බවට පත් වෙලා තිබෙන රටක් පවතින මේ සෑම එකක්ම වෘත්ති මේ ලෙස අවශ්‍යයි ඒ වෘත්ති නවශ්‍යයි එමෙන්න රටක් පවතින්නේ එනිසා අපි අධ්‍යාපන ධාරාව පැතුරුණු ශාස්ත්‍ර වලට අපි ගෙනියන්න ඕනකම තිබෙනවා විශේෂයෙන්ම අපේ අධ්‍යාපනයේ IT ශාස්ත්‍රය වර්ධනය කරන්න මේ මානව සම්පත මත අපිට කරන්න පුළුවන් හොඳම ආර්ථිකය තමයි IT අර්මාන්ත ඉස්සරහට ගේන්නේ. එනිසා තමයි මම කිව්වේ ඉන්දියාවේ ගිය අවුරුද්ද ආර්ථිකය ඩොලර් බිලියන 150යි. අපේ මුළු ආර්ථිකෙම ඩොලර් බිලියන 75යි. ඉන්දියාවේ IT ආර්ථිකය විතර ඩොලර් බිලියන 150යි. 2021 සෞදි අරාබියා ලෝකෙට තෙල් යවලා තියෙන ඩොලර් බිලියන 113ක. ඉන්දියාව ලෝකෙට IT යවලා තියෙනවා ඩොලර් බිලියන 133ක. ද තෙල් වලට වඩා වටින්නේ නොලෙජ්. තෙල් වලට වඩා වැටුනේ එතන. සෞදි අරාබියා ලෝකේ ප්‍රධාන තෙල් අපනයන රටවල් පහෙන් එකක්. හැබැයි තෙල් යවලා තියෙන ඩොලර් බිලියන 113ක හැබැයි ඉන්දියාව IT ම කර්මාන්ත වහන් තියන ඩොලර් බිලියන 133. ද කොතනද ආර්ථිකය තියෙන්නේ? IT. ඉන්දියාව අපි අධ්‍යයනය කරොත් 1980 අගභාගයේ තමයි ඒගොල්ලෝ IT කර්මාන්තේ ප්‍රවිෂ්ඨ වෙන්නේ. 3G 4G 5G මුකුත් නැති කාලේ ටවර් එකක් ගහනවා. ඒක වට කිලෝමීටර 2ක වගේ කර්ව් එක සිග්නල් තියෙනවා. එතන යුනිවර්සිටි එකක් දානවා. එතන IT සිටි එකක් දානවා. ඒගොල්ල තමයි IT කර්මාන්තේ 80 අගභාගයේ ප්‍රවිෂ්ඨ වුණා. අද Google එකේ ප්‍රධාන විදායක නිලධාරියා ඉන්දියානුයි. ලෝකේ ප්‍රධාන IT කර්මාන්තවල උඩින්ම ඉන්නේ ඉන්දියානු. අපි තාක්ෂණ වේදේ කියන විෂය මම කියන උසස් පෙළට ඇතුළත් කරේ 2008 දී කුයි. 8 හරි 7 හරි ඔය කාලේ. අපි නූතන දැනුම කැඳව ගන්න අසමත් වුණා. ඒ නිසා අපි හිතනවා IT කර්මාන්තයෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා. ඒක ඊළඟ විශේෂයෙන් ගත්තොත් ජාත්‍යන්තර සම්බන්ධතා හරි වැදගත් වෙයි. මොකද ලෝකයේ බල අරගලය කියනවා අපි ලෝකයේ බල අරගලයක යෙදෙන අය නෙවෙයි. ඉන්දියාව, චීනය, රුසියාව, ඇමරිකන් එක්සත් ජනපදයේ නේද ලෝකයේ බල ගැටුමක ඉන්නවා අපි. අපි බල ලෝකයේ බල ගැටුමක නෑ. හැබැයි අපි දන්නවා අපි අසල්වැසියා ඉන්දියාව ලෝකයේ බල ගැටුමක පාර්ශ්ව කරුවේ. කල්පනා කරන්න ඕන අපි එක්කෙන්. අද යුක්‍රේනයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂකම් ගෙනත් දීලා තියෙනවා. බටහිරට මොනතරම් ප්‍රමාණයකට යුක්‍රේනයේ ගිල ගත්තාද? ඒ ගිලගත්තු ප්‍රමාණයට රුසියාවෙන් යුක්‍රේනයට අද ප්‍රහාර එල්ලෙමින් තිබෙනවා. අපි අධ්‍යක්ෂකම් ගන්න ඕන. ඒ නිසා අපිට ශක්තිමත් ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් අපිට අවශ්‍ය මේ රට ඉස්සරහට ගෙනියන්න. අපේ රට ගොඩනැගුණු ශිෂ්ටාචාරය ඒක අමතක කරලා අපිට ආර්ථිකය ගෙනියන්න බෑ. අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගුණේ කොහොමද? අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගුණේ වාර කර්මාන්ත වාර ශිෂ්ටාචාරයක් අපිට තියෙන්නේ. අපේ පළමු ජනපද ඇති වෙන්නේ කොහෙද? නේද? මල්ලතෝ ඇසබර අනුරාධ ග්‍රාම, කලාවේ ඇසබර විජිත ග්‍රාම. අපි රජවරු මනින්නේ නේද? පළවෙනි වැව මොකද්ද? වසබ බසක් කුල වැවෙන් පටන් ගත්ත වාර කර්මාන්ත ගැන තමයි ඉතිහාස මනින්නේ. ඒ නිසා මම හිතනවා අපිට අපේ රටේ ශිෂ්ටාචාරය අත්තරපු ආර්ථික ගමනකුත් නෑ. ජර්මනිය කාර්මීකරණය යනකොට ජර්මනිය ශිෂ්ටාචාරයම කාර්මීකරණයකට අවශ්‍ය වෙන පදනම නිර්මාණය කරේ. පතල් කර්මාන්තය. අපි කුසි කර්මාන්තය අපිට අත්තරින්න බෑ. අපේ ග්‍රාමීය ජනතාව විශාල ප්‍රමාණයක් තමගේ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රබේවයට පත්වගෙන ඉන්නේ කුසි කර්මාන්තය. ඒ නිසා මේ කුසි කර්මාන්තයට තාක්ෂණ එකතු කිරීම, මේ කුසි කර්මාන්තයට මාකට් එකක් හදන එක, ඒකේ වැලියු ඇඩිෂන් පැත්තට අපි ගමන් කරමින් කුසි කර්මාන්තයේ ගොවි ජනතාවගේ ජීවිතේ පවත්වාගෙනමට සරලන ආදාය මාර්ග සහිත වෘත්තියක් බවට ශාස්ත්‍ර බවට පත් කළ යුතුයි. ඒ සඳහා විශාල පරිශ්‍රණ ගණනාවක් අපිට කරන් දෙනවා. කර පරිශ්‍රණ ගණනාවක් තිබෙනවා මේ පරිවර්තන ඇති කළ යුතුයි. එනිසා මා යෝජනා කරන්නේ, අප යෝජනා කරන්නේ
හුදු ආණ්ඩු පරිවර්තනය හුදු නායකයන්ගේ වෙනස් කිරීමක් නෙවෙයි හුදු පක්ෂවල වෙනස් කිරීමක් නෙවෙයි අදට අපට අවශ්‍ය වී තිබෙන්නේ යුගයක පරිවර්තනය යුගයක වෙනස මේ වැරදි ආදිකල්පිත පැරණි ගෝත්‍රිකවාදී නේද වැඩව සම්වාදී ප්‍රභු දූෂිත ප්‍රභු තාන්ත්‍රයක් විසින් අපේ රටේ සමාජයත් හිරගරගෙන තිබෙන මේ අතීත කාමීත්වයේ මුදවාගෙන නූතන ශ්‍රී ලංකාව බවට පරිවර්තනය කිරීම සඳහා අධ්‍යාපනයේ නේද සමාජ ආකල්පවල කාර්මිකකරණී දේශපාලනී නීතියේ සෑම පැත්තකම වෙනසක් සිදු විය යුතුයි එනිසා තමයි අපි එක නව යුගයක් නව පුනරුදේ යුගයක් අපිට අවශ්‍යයි ලෝකේ බොහෝ රටවල් මේ පුනරුදේ යුගය 20 වෙනි සියවසේ සම්පූර්ණ කරගත්තා අපිට 20 වෙනි සියවසේ පුනරුදේට පාර හදාගන්න බැරි වුණා අපි 20 වෙනි සියවස මිස් කරගත්තා 20 වෙනි සියවස අත්හැරගත්තා මේ පාලකයන් අපේ රට කරපු අපරාධ වලට වඩා වැඩි නොකර ඉඳලා සිදු වී තිබෙන අපරාධ ඒ වෙලාවේ ඒක නොකරපු එකේ වැරද්ද IT අධ්‍යාපනයේ ඒ වෙලාවේ අත්පත් කරගන්න අසමත් වීමේ වැරද්ද මාකට් එකට ඒ වෙලාවේ ප්‍රවිෂ්ඨ වීම සඳහා තියෙන අවස්ථාව අත්හැරීම ඒවම ඒව කොතරකොත් මැනින්නේ නේ මමනින්ද බෑනේ දැන් නොකර සිටින දේවල් අපි බලමු ලෝකේ මා එකයි කිව්වේ දකුණු කොරියාව තමන්ගේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි ඩොලර් බිලියන 685යි අවුරුදු 20කට කලින් අපිට යටින් ඩොලර් බිලියන 685යි අපනයන ආදායම අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි අපිට ගෙවා ගන්න බෑ කියන ණය ප්‍රමාණය කොච්චරද විදේශී ණය ගෙවා ගන්න බෑ කියක නහයෙන් අඬන ගෙවා ගන්න බෑ කියලා පොලු තියෙන අපේ මුළු ණය ප්‍රමාණය 2022 දෙසැම්බර් 30ට අපේ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41යි කියන්න එපා කොහෙවත් අපිට මේ ඩොලර් බිලියන 41ක් ගෙවා ගන්න බෑ කියලා ඒක ණයක් නෙමෙයි ඒක ණයක් වෙන්නේ කොහොමද ඇමරිකා නෙක්ස්ට් ජනපදයේ ගිය අවුරුද්දේ R&D වලට තමයි බජට් එක ඩොලර් බිලියන 623යි දකුණු කොරියාවේ ආපනයන ආදායම දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි වියට්නාමේ 2023 අවුරුද්දේ විතරක් ඍජු ආයෝජන ඩොලර් බිලියන 23යි අපේ 78 ඉඳන් 2022 දක්වා අවුරුදු 40ම ඍජු ආයෝජන කීයද 44කම ඍජු ආයෝජන කීයද ඩොලර් බිලියන 22යි දැන් කියනවා මේක විවෘත කරලා ගේනවා ආයෝජන වලට පරිස්සම් මොන බොරුද ඩොලර් බිලියන 22යි මුළු අවුරුදු 44කම වියට්නාමේ ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 23යි කොරියාවේ අප්පු මගේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි අපිට ගෙවා ගන්න බෑ කියලා කිඳිරි ගන්න ණය ඩොලර් බිලියන 41යි මේක ණයක්ද අපිට ණය ගෙවා ගන්න බෑ කියලා කිමු ගාන කියන්නේ කොහොමද දැන් කවුරු හරි සුද්දෙක් හම්බුණා අපිට ණය ගෙවා ගන්න බෑ ගාන නම් කියන්නකෝ මේක 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 සොච්චන් ණයක් හැබැයි මේ ණය බරක් උනේ මොකක් නිසාද අපේ ආර්ථිකයේ තරමට තමයි මේ ණය අපිට බර වෙලා තියෙන්නේ නැත්තම් ඩොලර් බිලියන 41ක් කියන්නේ ණයක් නෙවෙයි ඒක අපිට ණයක් වෙලා තියෙන්නේ අපේ ආර්ථිකය ඉතාමත් කුඩා නිසා අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් නිසා තමයි අපිට මේක ණය බිලියන 41ක බරක් උනේ නැත්තම් 41ක් කියන්නේ බරක් ණයක් නෙවෙයි ඒ නිසා මම කියන්නේ අපි නැවත අපේ ආර්ථිකේ නව මේ මේ හිර වෙලා තියෙන තැන මේක අකුලලා හිර කරලා තියෙන්නේ ඉතා කුඩා කණ්ඩායමකට ආර්ථිකේ සංකෝචනය කරලා තියෙන්නේ ආර්ථිකේ ප්‍රසාරණය වෙලා නැහැ ආර්ථිකේ පැතිරිලා නැහැ ආර්ථිකයට හැම කෙනාටම තමන්ගේ හැකියාව දක්ෂතාව වෙන ප්‍රතිෂ්ඨ වීම සඳහා අයිතියක් නැහැ ඉතා කුඩා කණ්ඩායමකට මේ ආර්ථිකේ සංකේන්ද්‍ර කරගෙන තියෙන හෝටල් කරන්නේ තේගොල්ලෝ පතල් හරන්නේ තේගොල්ලෝ වී බින දී ගන්නෙ තේගොල්ලෝ මෝල් කරන්නේ තේගොල්ලෝ මේක ඉපදෙන්නේ ලෝකෙ මෙහෙම ව්‍යාපාරිකයෝ නේ හාල් කොටන්නේ තේය වී මිල දී ගන්නෙ තේය හාල් මිල තීරණය කරන්නේ තේය හෝටල් කරන්නේ තේය එළහැර පැත්තේ පතල් කපන්නේ තේය ආර්ථිකයද මේ එහෙම තියෙනවද ආර්ථික මේ මේ මම මේ කියන්න හදන්නේ මේ කුඩක් කණ්ඩායමක් අතරේ අපි ආර්ථිකය හිර කරගෙන තියෙනවා ඒ නිසා ආර්ථිකයේ සක්‍රීයතාවය රටෙත් මිනිසුන්ගේ තියෙන සක්‍රීයතාවය ආර්ථිකේ උරා ගන්නේ නැහැ ආර්ථිකේ උරා ගන්න බෑ ඇයි අවස්ථා නිර්මාණය වෙන්නේ නේ ඒ නිසා ආර්ථිකේ ලිහිල්කරණයක් වුණා මේ හිරග හිර කරගෙන තියෙන ආර්ථිකේ ලිහිල්කරණය කරනවා හැම කෙනාටම තමගේ සක්‍රීයතාවය යන ආර්ථිකේ ප්‍රවිෂ්ඨ වෙන්න අවස්ථාව හදනවා ආණ්ඩුව ජාතික ආර්ථික සලස්මක් හදනවා අපි ලැබෙන මැතිවරණදී නව පස් අවුරුදු සලස්මක් ඉදිරිපත් කරනවා මෙන්න මේ අවුරුදු පහ අපි සම්පූර්ණ කරන වැඩ කොටස ඉතල අපි දන්නවා අපිට පැවරණ වැඩ කොටස මොකද්ද කියලා අපි මේ වැඩ කොටස ඉදිරි කිරීම තමයි අපේ අපේ වගකීම මම ඔබට උදාහරණයකට කියනවා ප්‍රධාන වශයෙන් ගත්තොත් ප්‍රතිසංස්කරණයට භාජනය කළ යුතු රජයේ මූලික ලෙස මැදිහත් වූ ආයතන කීපයක් තියෙනවා භාණ්ඩාගාරයේ පැත්තේ හිතුවොත් රේගුව දේශීය ආදායම් ඉමිග්‍රේෂන් ආගමන විගණමන සාසුරාබද මේ හතර මේ ප්‍රභවන්තම ආණ්ඩුවට ආදායමින් රජයේ ප්‍රධාන වගකීම් බවට පත් වෙන මොකද්ද මේ හතර කාර්යක්ෂම කරන එක ඒකේ නීති වෙනස් කරන එක ඒක ඇතුළත වෙන වංචා දූෂණ කඩාවැටීම් තියෙන වෙනස් කිරීම ප්‍රමුඛම කරගන්න ඕන
අවශ්‍ය නම් ගිහිල්ලා නේද අවුරුද්දකට විතර ගම සමග පිළිසඳරක් කරමු ගම සමග පිළිසඳර මොකද ඒක ජන එයාගේ වැඩක් නෙමෙයි ඒක ග්‍රාමසේවක මහත්තයාගේ වැඩක් ඒක ජනාධිපතිවරයෙකුගේ වැඩක්ද මේ මූලික ආර්ථික ප්‍රබවයන් හතර පරිවර්තනයකට භාජනය කරන්න නැතුව අපි භාණ්ඩාගාරයට ධනය ගලාගෙන ඉන්නේ නේ ඒක ප්‍රධානද ඊළඟ ප්‍රධාන ආර්ථික සහ සේවා මධ්‍යස්ථම් දෙකක් තියෙනවා වරාය සීබී නෙමෙයි මොකද විදුලි බල මණ්ඩලය නේද ඊළඟ පෙට්‍රෝලියම් රේල්වේ වෝටර් බෝඩ් ප්‍රවාහන අනිත් කොටස මේ හය එයා තමයි වේගවත්ම ගේන්නේ මොකද විදුලි බල මණ්ඩලය ඇති වී තිබෙන මේ කඩාවැට මුළු ආර්ථිකයම බලපානවා පෙට්‍රෝලියම් එකේ මේ ඇති වී තිබෙන කඩාවැට මුළු ආර්ථිකයම බලපානවා අපි වරාය ගැන ලොකු ආර්ථික සලස්මක් කරලා තිබෙනවනේ ඒ වරාය මෙහෙම මුළු ආර්ථිකයත් එක්කම ගැට ගැහිලා තිබෙනවා ප්‍රවාහන පද්ධතිය අත්‍යවශ්‍යව බවට පත් කර විශාල ශ්‍රමයේ කාලය නාස්ති වෙන තැන බවට පත් වී තිබෙන ප්රවාහනයි වෝටර් බෝඩ් එක ජනතාවගේ මූලික සැපයීම ජලය පිරිසුදු ලබා දීම වගකීමක් තියෙනවා. සම මේ ආයතන 11 තමයි අපි ප්‍රධාන වශයෙන් සැලකිලි භාජනය කරන්නේ. ඉදම් කාර්යාලය අවුරුද්ද දෙකක් ওই විදිහෙම තිබ්බා වයි. පච්චිරි ඒවා පස්සේ බලමු. මම කියන්නේ ආරම්භයක් ලෙස හරිම මරමස්ථාන හොයාගෙන. ඒ මරමස්ථාන වේගයෙන් පරිවර්තන කිරීම සඳහා තමයි අපි ඉලක්කය හදන්නේ. එහෙම නැතුව ජනාධිපතිවරයෙක් යා යුතු නැහැ. ගමේ ඉස්කෝලේ පිට්ටනියක් තියෙනවද පුස්තකාලයක් තියෙනවද කියලා අහන්න. ඒක report එකේ තියෙනවා. අපේ රටේ ඉසුරුපායට ගියොත් ඉසුරුපායේ තියෙන ඉස්කෝල පිටින්නේ තියෙන ඉස්කෝල කොහෙද මොන දිස්ත්‍රික්කේද කොයි කොයි ඉස්කෝලේද පුස්තකාලයේ තියෙන ඉස්කෝල මොනවද කොයි දිස්ත්‍රික්කේද කොයි ඉස්කෝලේද මේ ඔක්කොම තියෙන reports එක ඉතින් මිනිස්සු නිලධාරීන් ඔක්කොම එකතුලා සතියක් විතර නේද අහනවා පුස්තකාලයක් තියෙනවද කියලා පොත් මේවා තමයි අපි අර සම්දර්ශනවල අතීත කාමිත්වේ අර තියෙන රජුරුව ගමට එනවා ගැමියාගේ සුවදුක අහනවා කියලා අර තියෙන අතීත ගත කතා ඕ තමයි මේ තියෙන්නේ රාජ්‍ය ਵਿਚාරේ මේවා තමයි මේ තියෙන්නේ මේකේ මුදවන්නුනේ මේ මම කියන මේ පොලිටිකල් කල්චර් එක වැරදි මේ මම තව උදාහරණයක් එනවා අර නිලධාරීන් ගොඩක් ගණන්ලා මේ දැන් මම දැක්ක වෘත්තීය සමිතිත් එක කතා කරන නිමල් සිරිපාල මීඩියා තියාගෙන මොන විකාරයක්ද එහෙම සංස්කෘතියක් ඕනද අපිට අදාළ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා තීන්දුවක් මාධ්‍ය වලට කිව්වට කමක් නැද්ද එයාට ඕන නම් කට් එකක් දාගන්න හැබැයි මාධ්‍යත් ගණන්ලා නිලධාරීනුත් ගණන්ලා නේද ඉතින් සාකච්ඡා කරනවා මේ මීඩියා ෂෝ කියලා දැනින්නේ නැද්ද දැන් මේක මේක නිකන් වා මේක නිකන් ෆැෂන් එකක් බවට පත් වෙලා තියෙන ෆැෂන් එකක්ද ජනාධිපතිවර නිලධාරින්ගෙන නිලධාරින්ට පණිනවා. ඒක තමයි ෆැෂන් එක. මීඩියා වල. අපි නම් උගලන්ට වගකීමෙන් කියනවා නිලධාරින් එක කරන කිසිදු සාකච්ඡාවක් මාධ්‍ය ඉදිරිපිට කරන්නේ නැත. මොකද මේ නිලධාරින් හිට ගිහිලා වගකීම් බාර ගන්නවා. හිට ගිහිලා වැඩ කරන්න ඕන. මෙතන හිටවලා තියලා මට මතකයි ගෝඨාභය කරන නිලධාරෙක් නැගිටවල ඇරියා. දැන් හොයාගෙන ඉන්න කිව්වා. ඔව් එයාගේ කාර්යාලයට මුර කාර්යය කටවහගෙන ඉනා වෙන ලොක්කට. මම කියන ඔහොම රාජ්‍ය ආයතන මේ වන්ට පුළුවන්. මේ මේ මම කියන මේ දේශපාලන ගතික ගතානුගතක ලක්ෂ වලින් අපි රාජ්‍යසෙ මුදව ගන්නවා. සිංගප්පූරුවේ ජනාධිපතිතුමා මෑතකද කිව්වා. එයා සිංගප්පූරුවේ කරේ යා විශ්වාසතරම වත්කම් දෙකක් කිව්වා. සම්පත් නැනේ මුකුත්. එයා කිව්වා සිංගප්පූරුවේ තියෙන ප්‍රධානම වත්කම් දෙක එක සිංගප්පූරුවේ එක්රස් කරගෙන තියෙන විදේශ සංචිත දෙක සිංගප්පූරුවේ සතුව තියෙන රාජ්‍ය සේවය. ඒක තමයි සිංගප්පූරුවේ වත්කම් දෙක කිව්වා. ඒගොල්ලන්ට මැණික් නෑ. හරිද? ගල් ලඟුරු නෑ. රත්තරන් නිදි නෑ. හැබැයි යා කිව්වා මට තියෙන සම්පත් දෙක තමයි එකක් අපි ආර්ථික උකහාගෙන තියෙන විදේශ සංචිත දෙක අපි ගොඩනගලා තියෙන රාජ්‍ය සේවය. ඒක තමයි සම්පත. අපේ රටේ බිඳ වැටුණු රාජ්‍ය සේවය මේක යලි ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඒ නිසා මම මේ නැවත නැවත තනින් තන අරගෙන මම කියන උත්සාහ කරන්නේ වෙන මොකුත් නෙවෙයි. පද්ධතියක් ලෙස කඩාවැටලා දෙනවා. පද්ධතියක් ලෙස පරිවර්තනයක් ඕන. ඉතින් අපේ කතාව කරන මහත්මයා කිව්වා ඔබලා කරේ පුරවැසියන් විශ්වාසය තබලා තියෙන එක බිඳින්න එපා කියලා. ඔව්. අපේ රටේ බොහෝ ජනතාවක් කොච්චර කාලයක් මොනතරම් දේශපාලන ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වෙලා හිටියද? හරි අහිංසක ප්‍රාර්ථනයක් එක්ක මා දන්නවා ගොඩක් අය ඉතා කුඩා කණ්ඩායමක තමන්ට පෞද්ගලික යමක් ලබා ගැනීම අරමුණේ හැබැයි බහුතර පිරිසක් සම්බන්ධ වෙලා තිබුණේ තමන්ට පෞද්ගලික යමක් ලබා ගැනීම නෙවෙයි සමාජයටත් රටටත් යහපතක් කරાવી කියලා විශාල බලාපොරොත්තුවක් මා දන්නවා ලංකාවේ දේශපාලනේ මේ හැරවුම් අවස්ථා දෙකක් ආවා අපේ රටේ දේශපාලන එක චන්ද්‍රිකා කෙරෙහි අර අවුරුදු 17 කට ඉඳලා සාපලත් පාලනය කියලා හඳුන්වා දීලා විශාල ජනතාවක් විශ්වාස කරා චන්ද්‍රිකා මේ වැඩේ පරිවර්තන කරයි කියලා. ඊළඟ මේ අවස්ථාව ආවේ ගෝඨාභය. අනිත් ඒවා නිකන් සාමාන්‍ය ආණ්ඩු වෙනවා යනවා එහෙම. හැබැයි අපේ රටේ සංදි මෑත කාලේ අපි දන්න ඉතිහාසෙ මෑත කාලේ ප්‍රධාන ජනතාවගේ බලාපොරොත්තු සහිත නැගටිව් සහිත ආණ්ඩු දෙක චන්ද්‍රිකාට ලැබුණු ජනවරමත් ගෝඨාභය ලැබුණු ජනවරමත්. චන්ද්‍රිකාට ලැබුණු ජනවරමටත් වඩා ගෝඨාභයගේ ජනවරමේ සංහිතිය වෙනස්. එතෙක් දේශපාලන කරපු නැති අය දේශපාලන කරා. එතෙක් දේශපාලන වේදිකාවට ගොඩ නොවැදුණු අය දේශපාලනට ගොඩ වැදුණා. ඒ නිසා යහපත් අරමුණකින් ආවා. හැබැයි මොකද උනේ අවුරුද්ද දෙකක් යනකොට තමන්ගේ ඇස් ඉදිරි පිට තමන්ගේ බලාපොරොත්තු බිඳවට්ටන්න පටන් ගත්තා. එනිසා පොඩි කාලයක් නෙවෙයි දීර්ඝ කාලයක් විශාල යහපත් බලාපොරොත්තු සහිත ආණ්ඩු හැදුවා. ඒ ආණ්ඩු ඉදිරි පිට ඒ ජනතාවගේ බලාපොරොත්තු ඇස් ඉදිරි පිට බිඳවැට්ටුවා. පව්. අසරණයි.
किसी तो युक्ति जागत आई ඔබ අප කෙරී තිබෙන බලාපොරොත්තුව අබමල් රොණකින් හෝ බිඳවට්ටන්න අයිතියක් නැහැ. අපි ඔබට සහතිකයක් දෙන්න අපි ඒක ආරක්ෂා කරනවා. ඔබට තියෙන මේ රටත් මේ රටේ ජනතාවත් පිළිබඳ ඔබට තියෙන බලාපොරොත්තුව හා සමාන බලාපොරොත්තුව තමයි මටත් තියෙන්නේ. අපටත් තියෙන්නේ. නේද? ඔබට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නීති විධාන ආධිපත්‍ය රටක් අවශ්‍යයි. ඒක තමයි අපිටත් අවශ්‍යයි. මේ රටේ වංචාව දූෂණය නාස්තිෙන් තොර කාර්යක්ෂම පාලනයක් අවශ්‍යයි. ඒක අපිට අවශ්‍යයි. मेरा अपे दुआ दर रट मम दिन हेम गिदर दर रट रट मंदे पाकिदवा हेम दर्वम मम्मे मेतक गिदर गिया गिदर गे विशाल गिया कदल तांदल सल गे हेद दर्वीन हेबे मम नोन मे मा पाल गे उड तटूट यानी मन ते दर्व अंट अपे संस्कृति अपे समाज अपे जीवित गेट गेमी जीवित विधि आर्थिक अवश्य युक्ति सागत रेवटीम बाजन अहिंसकत्म गिच जनता जनता विश्वास अभी शक्ति मतरुटे ඔබට අපි විවෘතයි ඔබට අපි තේ සාකච්ඡා කරන්න පුළුවන් මේක අපේ විතරක් වැඩක් නෙවෙයි අපි ඔක්කොගෙම වැඩක් ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ පරිවර්තනය කරමු එවිනින් සිළු දෙනට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි හැම දෙනාටම ජය වේවා මම රජයේ නිලධාරීන් නිසා දැනගන්න කැමතියි ඔබතුමා රාජ්‍ය සේවය ගැන එක ලස්සන වාක්‍යයක් කිව්වා බිඳ වැටෙන රාජ්‍ය සේවයක් පවතින බව හඳුනා වෙන සිටීම ගැන මම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා බිඳ වැටෙන රාජ්‍ය සේවය ඇතුළේ महाबैंक वार्तावनों 14 लक्ष्य राज्य सेवको मे 14 लक्ष्य हितदवसे मेरा ते नवमु वेनसक्कन समयक कैटु करन आंडुवा खदन अंदकुमार दिसानागे सहोदरया नियत जनाधिपति वरया यकतेवन आंडुवक हदनकोट 14 लक्ष्य राज्य सेवको उद्दार वेदगत ऐति कियला मम हितना ओबतुमाना एक टक्सेरु करला ऐति कियला मे मोहतेन 211000 විවිධ ආණ්ඩු විසින් බඳවාගත් උපාධිධාරී ස්කීම් වලින් ගත්ත රජ සේවකයෝ ඉන්නවා. බැසිල් රාජපක්ෂ ගැටේ බෙදන්න ගත්ත රජ සේවකෝ 211000ක් ඉන්නවා. මම අහන්නේ කෙලින් මම හොයාගෙන ගිහින් එකතනවත් මට අහුුනේ නැහැ. මම කැමති මේ 211000 නෙවෙයි 14 ලක්ෂය කොහොමද ඔබේ ආණ්ඩුවක් යටතේ වැඩක් ගත හැකි කළමනාකරණය කරන්නේ. මේක විශේෂයෙන් මම කැමති දැනගන්න. කොහොමද? ඒකද මම කියන්නේ මේක. विश्वविद्यालय आचार्य अध्ययन कार्य मंडल अनाध्ययन कार्य मंडल वेडी अध्ययन कार्य मंडल बंद अब अनाध्यन कार्य मल्ले दुलासा एक विशाल विलासा अपे मे राज्य से विशाल उडने वे पतुसा तम उदीट हईवे की मतरी दंग हम मतरी दंग कुलम वरायट बस पाकिन मतर एमतीस कुलियापीट दंग इसट उदय बस देखा अद्यापन कुलियापीट रत्नपुर दंग फोरीन ब्यूरो बस एक्कीन विदेश सेवा नियुक्ति कार्यांश भार अमात्यवरिया रत्नपुर राज्य से मुलुमलिम देश पालन करने पलवनी कपी इहल काडर के अवश्य पुरापाड़ हेर नैवत बंदवरिम राज्य से करनी ने अपी हेम ताम रस्यम किलतीनो अपगे रस्यम सहभागिम उबट रजे रखिया लबागिन सुसुम पलवनी अपी एक करन इलांग मित्र लक्ष दहात्र किन्न दहात्र दहात्र काडर के दी दहात्र නමුත් සැලකිතු බරක් සහිත කණ්ඩායමක් ඉන්නවා. එතකොට අපි බලය ගන්නකොට ඒ කණ්ඩායම ඉන්න මොකද කරන්නේ? එකක් තමයි අපිට ඒගොල්ලෝ අයින් කරන්න බෑ. අයින් කරන්න බැරි. ඒගොල්ලෝ කොයි පක්ෂෙන් ගත්තත්, කොයි කාලෙ ගත්තත්, මොන ඇමතිකින් ආවත් අද එයත් එයාගේ පවුලත් යැපෙන්නේ ඒ ආදායම. දරුවට උගන්වන්නේ එකෙන්, අම්මට බෙහෙත් තරම් දෙන්නේ එකෙන්, ඒගොල්ලෝ ආහාර පාන ටික සපයා ගන්න එකෙන්. ඉතින් අපිට අයිතියක් නැහැ. රස්සාවක් කරමින් ඉන්න කෙනා ඉවත් කරන්න අයිතියක් නැහැ. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන. තව එළිය ආර්ථික අවස්ථා අපිට හදන්න පුළුවන් නම් මෙන්න මේක එළිය ආර්ථික අවස්ථා වලට අපි තල්ලු කරන්න අපේ සලස්මක් තියෙනවා. ඒක අපි සංචාර කර්මාන්තේ කොතනට අපිට අවස්ථා නිර්මාණය වෙන්නේ මං කිව්වේ මෙරා ඉන්නේ කොතන අපිට අවස්ථා නිර්මාණය. ඒ අවස්ථා වලට මේක තල්ලු කරන හැරුණකොට
මමිතන්න එකපාර අපිට එළියට දාන්න බෑ. ඒ නිසා අපි ඒක සැලකිලි බලමු. ඇත්තටම මේ රස්සා පටලගෙන තියෙන අපි මම මෑතකදී මාලදිවයිනේ ගියා. මාලදිවයිනේ යනකොට මාලදිවයිනේ ලංකාවේ 14000ක් වැඩ කරන මාලදිවයිනේ. මම ඇහුවා අපි දන්න අයගෙන් මේ එක්කෙනෙක් අර මාලදිවයිනේ ආණ්ඩුවේ වැඩ කරනවා. ගෝජන සේවය එකේ නැත්තම් දීවර අමාත්‍යංශේ කවුරුත් ආණ්ඩුවේ රස්සා කරන්නේ. 14000ම රස්සා කරන්නේ මොකද? ආර්ථිකයි. එක්ක සංචාර කර්මාන්තේ ආර්ථික දෙකයි තියෙන්නේ. සංචාරකයි දීවරයි. ත්‍රේගොල්ල රස්සා කරන්නේ 14000 රස්සා කරන්නේ කොයිද? ආර්ථිකය ඇතුළු. හැබැයි අපේ රස්සා කරන්නේ ගෝජන සේවයකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඩම් කන්තෝරුවේ පුරවල. එනිසා ඇත්තටම අපේ රැකියා ප්‍රශ්න විසඳිය හැකි වන්නේ අපි එළියේ ආර්ථිකයක් ගොඩනගලා ආර්ථික සරලණයක් හොඳි මං කියන්නේ. අවුරුදු 103ක් වෙන රැකියා මාකට 103ක් වෙන අවුරුද්දට ආසන ලක්ෂ 3ක් ටිකක් වැඩි. 103ක් කිව්වොත් අවුරුදු 5කට 115. ඉතින් මේ රාජ්‍ය සේවයට 115 උරා ගන්නත් බෑ. දැන් තියෙන මේ පෞද්ගලික අංශනේ 115 උරා ගන්නත් බෑ. දැන් මේ ලක්ෂ දැන් තියෙන පෞද්ගලික අංශනත් මේ ඉන්න ප්‍රමාණය වැඩි. එනිසා අපි සලස්මත් තියෙනවා මේ අලුතෙන් එන 115ට ආර්ථික අවස්ථාව හදන්න. ඒව එකක් තියෙන්න ඕන. ඉතින් අපි ඒකට හදනවා කොහොමද? පළවෙනි ලක්ෂ 3 පොතෙන්ද ඇබ්සෝබ් කරගන්න පුළුවන්. ඊළඟ ලක්ෂ 3 පොතෙන්ද අපි ගන්න පුළුවන්. මොන ශේෂ්ත්‍රෙන්ද අපි ඒගොල්ලන්ට අධ්‍යාපනය දෙන්න ඕන? මොන නිපුණතාවය සහිත ශ්‍රමයක්ද අපිට ඕන වෙන්නේ? නිකම්ම ලක්ෂ 3ක් මාකට් එකට ගෙනල්ලා වැඩක් නැහැ. අපි දැනුවත්ව සලසුම් කරන්න ඕනේ ලක්ෂ 3 මොන මොන ශේෂ්ත්‍රවල නේද? දැනුම හැකියාව නිපුණතාවය තියෙනවද කියලා බලලා ඒකට අනුව ආර්ථිකට ඇබ්සෝබ් කරගන්න සලස්මක් අපි හදන්න ඕන. රයිට්. දැන් ඉන්න කෙනා ඉතින් අයින් කරන්න බෑනේ. එතන අපි හදන ආර්ථික සැලැස්මේ කොටස් කරුවන් හැටියට සමහර අය යොදා ගන්න පුළුවන් වෙයි. දැන් මම උදාහරණයකට ගත්තොත් මෙන්න මේක. අපේ රටේ පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවන්ගෙන් දරුවෝ 38000ක් 10 විභාග ලියන කලින් පාසල හැර යනවා. ඒ කියන්නේ පළවෙනි පන්තියෙන් දෙවෙනි පන්තියෙන් නේද? ඒ කියන අවුරුද්දකට 10 විභාග ගන්න කලින් ළමයි 38000ක් පාසල හැර යනවා. අපේ රටේ ඔයගොල්ලෝ මට වඩා අත්දැකීම් ඇති. අපේ රටේ මත්ද්‍රව්‍ය වලට තීරණාත්මක ලෙස ඇබ්බැහි වෙලා රිමාන් ගත වූවන්ගෙන් 74%ක් 10 පන්ති අසමත් 8 පන්ති අසමත්. අපේ රටේ අපරාධ වලට රිමාන් ගත වූවන්ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් 10 පන්තියට යටි. ඉතින් අපේ රටේ අධ්‍යාපනයේ අපරාධය අතර සම්බන්ධයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ නූගත්භාවයේ රේඛාව ඇඳුත් නූගත්භාවයේ රේඛාවත් දුප්පත්භාවයේ රේඛාවත් එකට තියෙනවා. ඉතින් අධ්‍යාපනයේ දුප්පත්භාවය අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට අධ්‍යාපනයේ අපරාධය අතර සම්බන්ධක තිනවා අධ්‍යාපනයේ දුප්පත්භාවය අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපේ ප්‍රධාන ප්‍රයත්නක් වෙන මෙන්න 38000 10 විභාගයකට කලින් එක දරුවෙක්වත් පාසලෙන් එළියට එන්න බැරි වෙන. අන්න එතකොට අපිට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නිලධාරින් දෙන්නෙක් විතර පත් කරන්න ඕන. පන්ති භාර ගුරුතුමාගේ නම්බර එක දෙන්න ඕන. නම්බර එක දෙන්න පන්ති භාර ගුරුවරුන්ට. එක ළමයෙක් එක දිගට දවස් 3ක් ඉස්කෝලේ ආවේ නැත්නම් ඒ නිලධාරියා ගෙදර යන්න. ගෙදර ගිහලා මොකද්ද කියන ප්‍රශ්නේ බලන්න. පන්සලේ හාමුදුරු ගාම්සේ මහත්තයත් එක්ක ඉඳලා පවුලේ ආරවුල දම්ම රණ්ඩු වෙලාද? මල ගැස් සිද්ධ වෙලාද? ආර්ථික කඩාවැටලද? අපි කොහොම හරි පොළඹවන්න ඕන. මේ අවුරුද්දකට 38000ක් 10 පන්තියට කලින් එළියට එන එක වළක්වන්න. අන්න එතන අපිට රාජ්‍යයට ඔන්න කණ්ඩායමක් අපිට යොදව ගන්න පුළුවන්. මං හිතන්නේ ඔහොම අපි අලුත්යෙන් හිතුවොත් අන්නේ අලුත්යෙන් අපිට තියේ මේ ඉන්න කණ්ඩායම යොදව ගන්න. මොකද අපි හිතන්නේ එක දරුවෙකුටවත් අර වියසනේ සිද්ධ වෙන්න ඕනේ. 38000ක් ඔය 38000 අපි රජ නිලධාරීන්ට දරන වැයට වඩා වැඩි බරක් වැයක් දරනවා සමාජයේ සිද්ධ වෙන හානිය. ඒකට අපි දරන ගෙවීම වැඩි ඔය අධ්‍යාපන ප්‍රශ්න නිසා. ඒ නිසා අන්න ඒ වගේ නව ශේත්‍ර. ඒ වගේම ඇත්ත බලන්න ඕන. අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕන අපේ සෞඛ්‍ය ප්‍රාථමික අධ්‍යාපනය. මොකද ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනය. අපේ ඉතාම දුබලයි ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනය. ඒකට අපිට යොදවන්න පුළුවන් දෙයක් කියලා බලන්න ඕන. මොකද මම කියන්නේ උදාහරණයකට ගත්තොත් මේම දැන්. මම මෑතකදී අම්පාර ගියා. වෛද්‍යවරු කණ්ඩායමක් එකතු කරා. මම ඒ වෛද්‍යවරුන්ගෙන් ඇහුවා මේ ඕගොල්ලන්ගේ ස්පිරිතාලට වැඩියෙන්ම සෙනගෙන්නේ කවදටද කියලා. දොස්තර මාතෘකාව පොළ දවසට කිව්වා. ඒ කියන්නේ පොළට ආපු ගමන් බෙහෙත් ටිකකුත් අරන් යන්න නගරයට ආපු නිසා ස්පිරිතාලෙත් ගොඩ වෙලා යන්න උනා. ඉතින් එහෙම නැහනේ. දැන් මට මේලගේ දොස්තර මාත් එක්කව දැන් සාමාන්‍ය ක්ලිනික් එකනවනේ මාසෙකට සැරයක්. සමහර අය ඉන්නවා යාට තනියම එන්න බෑ. තව කෙනෙක් එක්ක එනවා. ඒවිලා වාඩි වෙලා ඉන්නවා අරයා ක්ලිනික් එකත් පැය 3-4ක් යනවනේ යා පොලි මිදලා. අරයටත් හිතෙනවා මමත් තාපෙගේ බෙහෙත් ටිකක් ගත්තත් හොඳයි කියලා. අර වෙන කෙනෙකුට බෙහෙත් අරන් දෙන්න අපකින්. හරිද මේක අපි මේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා. හරිද ලෝකේ එහෙම බෙහෙත් දෙන්නේ නැහැ ලෝකේ. හැබැයි අපි හරිද ඒ නිසා මම හිතන්නේ ඔන්න ඔය නේද සෞඛ්‍ය විශේෂයෙන් සෞඛ්‍ය අධ්‍යාපනයට සම්බන්ධයි පෝෂණ වේදේ. ඉගෙන අපේ පෝෂණ වේදේ කියන්නේ දැන් අලුත් විෂයක්. ඒකට දැන් අතේ ඒක ලෝකයේ විලිස් විෂයක් ඉස්සරවගෙන ඉස්සර අපි ශ්‍රමයේ වගුරුකෝ ආකාරයට නේ අද ශ්‍රමයේ වගුරන්නේ. ඉස්සර අපිට ගහක් කපා ගන්නොත් අපි ගහ කපනවා. අද ට්‍රේන් ෂෝ එකක් ගිනවනේ. ඉස්සර අපිට කාණුවක් කපාගෙන අපි කපනවා. අද අපි බැකෝ යන්ත්‍රයක් ගිනවනවා. එදා අපිට කිලෝමීටර් 2-3ක් පයින් යන්න උනොත් පයින් යනවා. අද අපි ත්‍රිවිල් එක යනවා. එදා විදිහට නෙමෙයි අපි ශ්‍රමයේ වගුරන්නේ. හැබැයි ශ්‍රමයේ වගුරුන ආකාරය වෙනස් වුණාට
ආහාර ගන්න අර ලොකු බත් එකයි නේද තේරුම් මං කියන්නේ ඒ නිසා ඇත්තටම අපිට දැන් පෝෂණ වේදේ පිළිබඳ ගමට සාකච්ඡාවක් වුණා අපේ විශේෂයෙන්ම අපේ කාන්තාවන් විශාල අයහපත් සෞඛ්‍ය පුරුදු විසින ඇති කරලාද ප්‍රශ්නයකට මුදු ගිලා තියෙනවා කොන්දේ අමාරුව උකුලේ කැක්කුම අධික තරබාරුභාවය මේවා දනිස් සමාරුව මේ විශාල ප්‍රශ්නයක් අපේ ගම්වල හරිද උකුල රිදෙනවා තුනටි අන්න තුනටි රිදෙනවා ගොඩක් අය කියන්නේ ඒ නිසා අර ඒ ඒ පැත්ත මගනේ ඒකට අපි රාජ්‍යසේ වැය කරාට පාඩු නෑ එයි අපිට අනිත් පැත්තෙන් ඒක ධනෙ ඉතුරු කරලා දෙනවා ඒ නිසා මම හිතන්නේ අපි අර පළදායි ලෙස දැන් ඉන්න කණ්ඩායම පළදායි ලෙස කොහොමද යොදවන්නේ අපි ගොඩක් හිතනවා ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපන ඒකත් එක්කම ගැට ගැවුණු පෝෂණ වේදී පිළිබඳ අධ්‍යාපනයකුත් ගමට ගෙනියන්න ඕන දරුවන් පාසල් කැඳවීම සඳහා හදන්න ඕන ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ක්‍රීඩාවට ළමයි යොමු කරන්න ඕන ඒක ලොකු රජයේ වැඩක් තියෙනවා අපේ ක්‍රීඩාව කියන්නේ දැන් ඔය අපේ දමම ගියා ඔය ප්‍රංශ සයිකල් සවාරිය තියෙන කාලේ මම ග්‍රීසියේ හිටියා ඒතොර ඒ ප්‍රංශ සවාරිය කාලේ එනකොට ඒක එක සැනකෙලිය අපිට අර වෙසක් උත්සවය වගේ තමයි ඒ සවාරිය එනකොට එක එක වර්ගයේ බයිසිකල් මාකට් එකට එනවා අර ඉටි මෙල් ලගන ලස්සන්ට බැලුම් ඉල්ලගෙන එක එක වයස් කාණ්ඩයන්ට අර සමනලු යන්නේ ශ්‍රීපාදයන් ඉස්සර ඒ වගේ පොදියට එනවා ඒතොර ඒ ප්‍රංශ සවාරියයි ඒක ඒගොල්ලන්ගේ කල්චර් එකක් එඳ ඒ ක්‍රීඩා සංස්කෘතිය අපේ තියෙන ක්‍රීඩා සංස්කෘතියක් නෙවෙයිනේ අපේ තියෙන මොකද්ද උසපැන්නොත් පොලිසියට යන්න පුළුවන් හයියෙන් දිව්වොත් හමුදාවට යන්න පුළුවන් පීනොත් නාවික හමුදාවට යන්න පුළුවන් ඒ නිසා අපේ මේ තියෙන රැකියාවක් ඉලක්ක කරගත්තු ක්‍රීඩාවක් මිසක් ක්‍රීඩා සංස්කෘතියක් නෙයි ලෝකේ තියෙන දැන් ඔය World Cup FIFA World Cup කාලේට යුරෝපිය බලන්න ඕන හැම ළමයාම පාරේ බෝල ගහනවා ග්‍රවුන්ඩ් වල පිරිලා ඒක කල්චර් එකක් අපේ වෙසක් පොසොන් වගේ තමයි ඒ නිසා අපි මොකද කරන්නේ මේ ක්‍රීඩාව කල්චර් එකක් බවට පත් කරගන්න ඉතින් ඔන්නෝතන තියෙන රාජ්‍ය කොටස මොකද ඒවා කිසි හානියක් වෙන්නේ ඒ සමාජ ධනෙ ඉතුරු කරන ඒ වගේ ක්‍රීඩාව අධ්‍යාපනයේ සෞඛ්‍ය පැත්තට අපේ රාජ්‍ය සේවයේ තියෙන ශ්‍රම බලකා යොදවන්න තමයි අපි අවධානය කරන්නේ තැන් තුනයි අධ්‍යාපනයේ ක්‍රීඩාව සෞඛ්‍ය මේ ඉන්න ඊට පස්සේ ඇති වෙන නිෂ්පාදන තැන් වලට නේද මොකද අර මානව ඒ සමාජ අපරාධ සමාජ ධනෙ ඒක විශාලයි අපි ආරක්ෂා කරගෙන ඉන්න සදා රාජ්‍ය සේවයේ තියෙන්නේ මම ඊට වඩා කතා කරන්නේ අපි පුල්ලගින් අහපු ප්‍රශ්නට පිළිතුරු ලබා දෙයි එන තව එකක් තියෙනවා එකක් අවසන් වෙන්නේ Oh.